හම්බන්තොට ධර්ම සාකච්ඡාව 6 වෙනි කොටස සාදු 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 අවසරය අපි හඳුනන්නේ අපි ගිය වර ධර්ම සාකච්ඡාවේදී අපි හඳුනන්නේ විශේෂයෙන් අවධානය යොමු කළේ අර පස්සේදී අනිත්‍ය දැකීම සම්බන්ධයෙන්. එතකොට වහන්සේ විස්තර කළා අර බාහිර රූපයත් අධ්‍යාත්මික රූපයත් අවිඥානයත් එතන පස්සේ වීම නිසා රහතන් වහන්සේ කෙනෙක් මේ ලෝකය දකින ආකාරයත් අර මාර්ගය වඩන කෙනා සතර සතිපට්ඨානය තුළ දකින ආකාරයත් අර එහෙම නොදකින කුප්පිලා අර පංච උපාදානස්කන්ධය සදමින් සසර යන ආකාරයත් විස්තර කළා. අපි හඳුන්නේ මේක මට තවරකටත් අර උදාහරණයකින් විස්තර කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. අපි හඳුන්නේ ඒක තරයික තවත් පැහැදිලි කරගන්න. අපි උදාහරණයක් වශයෙන් අපි හඳුන්නේ හිතමු දැන් මෙතන පේරගිරියක් තියෙනවා නම් ඒ පේරගිරිය දැන් සාමාන්‍ය කුප්පිලෙක් පේන්නේ ඒ මනසට බාහිර රූපයක් විදිහට පේරගිරිය පේනවා. ඒ ඔස්සේ මනසේ වේදනා සංඥා සංකාරයේ පේරගිරිය සම්බන්ධයෙන් චේතනා පහල කරගෙන පංච උපාදානස්කන්ධයක් හදාගන්න පේනවා. සතර සතිපට්ඨාන වශයෙන් දකිනකොට ගෝවාන්සේ මට පළවෙනි ධර්ම දේශනාවෙම පෙන්වුවා ඒක සතර මහා භූත විදියට අට්ටික සංඥාවක් විදියට ඒක වර්ණ ආකාරයේ දැක්කොත් අපි හඳුනන්නේ මට පේරගිරිය විදියට මම ඒක පරතකින්නේ නැහැ. රූපේ දකිනකොටම මම දන්නවා මෙතන හතර මහා භූත තියෙනවා. එතකොට අර පේර කියන අර පෘථග්ජන පුද්ගලයා පේර දකින ආකාරයෙන් තමයි ගන්න වේදනාවක් නෙමෙයි මම එතකොට සතර මහා භූතේ පොළවට හා සමානයි. එතකොට මෙතන මේ අර පේර සම්බන්ධයෙන් කියන මේ හඳුනා ගැනීම බැහැරව යමු සංඥාවක් තමයි ඇති වෙන්නේ. ඒක වෙන්නේ නැහැ. එතකොට අපි හඳුනන්නේ ඒකද එතන වෙන්නේ සතර සතිපට්ඨානෙදි වෙන්නේ අර يعني දකිනකොටම දැන් පේර කියන සංඥාව බැහැර වෙලා සතර සතිපට්ඨාන දකිනවා. එතකොට අන්තිමට ලබා ගන්නා ලොකු විඥානය කියන විශේෂ ඥානය කියන එක අර පුතග්ජන පුත්කිරා ලබා ගන්නේ මේක හොඳ පේරගෙඩියක් මේක කෑවොත් හොඳයි කියන අර දෘෂ්ටියක් මේක තියෙන දෙයක් විදිහටම ගන්නවා බෙබෙන් කරලා ගන්නවා. අර උපහාසය කිව්වා දැන් සතර සතිපට්ඨානෙ වෙන් කරන්න බෑ කියන එක. දැන් සතර සතිපට්ඨානෙ ඉන්න එක්කෙනා ඒක දකින්නේ හුදෙක් එක හතර මහා භූත මේක මේ ප්‍රේත කමින් කියන්නේ කියලා අර ලෝක ධර්ම වලින් මිදිලා දකින தত্ত্বයක්. ඒතකොට අපි හඳ රහතන් වහන්සේදී එතනදී අර ඒක දැන් අර මනස උත්සාහකින් ඒක බලනවා සතර සතිපට්ඨාන තුලින් අවබෝධයෙන්ම මේ தত্ত্বය මෙහෙමයි මාත්‍ය එතෙන්දීදීන් පේරගෙඩියක් කියන කාර්යය තුල කෙනෙකුට අවශ්‍ය නම් පේරගෙඩිය නිසා සකස් කර ගන්නා වූ සිතුවිලි තුල නිරේත වැටෙන අපාය ගම්යක් සකස් කර ගන්න පුළුවන්. තේරෙනවද? දැන් පේරගෙඩියක් නිසා පේරගහක් නිසා පේරගෙඩියක් ඇතුළේ ඇති කරගත්තා වූ රසතුෂ්ණාව නිසා සතර අපායට වැටලා ජීවත් වෙන සමුතුලයට වැටලා ජීවත් වෙන කෝටි ගණන් ඉන්නේ. තේරෙනවද? ඒ ආගේ අදක් ස්වභාවයයි. තේරෙනවද? පේරගෙඩියක් නිසා පේරගෙඩිය ක්‍රේ ඇති කරගන්නා වූ රසතුෂ්ණාව නිසා නිරේතුරු මේ අකුසල රැස්වීම නිසා කල්ප ගණන් දුක් විඳින අය වන් තරන්නේ. තේරෙනවද? එතකොට ඒ ආගේ තියෙන පුතක් දෙනවා. තේරෙනවද? ඒ පුතක් දෙනවා. ඒක යාගේ වැරැද්දක් නෙමෙයි. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ උතුම් ධර්මය මතකලා ගන්නෙ. එතෙක් මොන කාටවත් ජගතෙකුටවත් මේ උතුම් ධර්මය මතු කරන්නේ බැහැ. තේරෙනවද? ඒතල බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ හේතුඵල ධර්මයක් නිසා. ජනතාවගේ ලෝකයාගේ කුසල ශක්තිය. තේරෙනවද? ඒතල බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැති අබුද්ධෝත්පාද කාලය කියන්නේ හේතුඵල ධර්මයක්. යන් ලෝකයාගේ අකුසල නිසා සකස් වෙනා වූ දෙයක්. එනිසා මෙතන කෙනෙක් පේර ගෙඩියක් නිසා පේර ගහක් නිසා පේර ගෙඩිය කෙරේ ඇති කර ගන්නා වූ රස කුෂ්ණාව නිසා කල්ප ගණන් සතර අපායට දුක් ගැටලා දුක් විඳිනවායි කියන කාරණේ මහත්යෝ කාගින්වත් කරගත් නෙමෙයි. තේරෙනවද? ඊට අදාළව ධර්මානුකූල දැක්ම නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ දැක්ම නැහැ. එනිසා යා පේර ගෙඩිය නිසා අප්‍රමාණ දුකට වැටේ. තේරෙනවද? ඒ වගේම පේරගිරියක් නිසා මහත්යෝ කල්ප ගණන් ශාස්ත්‍රීය සැප ලබන්න පුළුවන්. ඒ නයාගේ දෙයක් දක්ෂේ. අරේ අදක්ෂය එමෙයා දක්ෂේ. පේරගිරිය යහ පේරගිරිය උපයෝගී කරගෙන පේරගිරිය සාංගික මේ සංඝයාන්ට සහ පූජා කරලා දානයට සහ පූජා කරලා ඒ තුලින් වැඩ සකස් කරගත්තා වූ කුසල් සිත නිසා පේරගිරිය නිසා කල්ප ගණන් දිව්‍ය සැප විඳින්න පුළුවන්. දැන් අරයා සතහක් හයකට වැටුණා. මෙයා පේරගිරිය නිසා දිව්‍ය සැප විඳ තේන.
එතකොට තවත් කෙනෙක් මහත්වෝ නිරේතුරුව පේර ගෙඩිය සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරලා කායන පස්සනාවට යොමු කරලා මේ පේර ගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක් සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි කියලා දකිමින් තේරෙනවා පේර කියන සම්මුති සංඥාමයෙන් විදිලා යා පේර ගෙඩිය සතර මහා ධාතුවක් කියන තැනින් ඉඳලා දැකලා පේර ගෙඩිය කෙරෙහි තියෙන තෘෂ්ණාව අනිත්‍යයි කියලා දකින තැන එයා පේර ගෙඩිය නිසා සෝවාන් පහපත් වෙනවා එහෙම දැන් මුලින් අර නිරේයට වැටුණා දෙවනි කෙනා සුගතියට ගියා තේනවා නමුත් මෙයා පේර ගෙඩියක් කෑවා තේනවා පේර ගෙඩිය විසිකලෙත් නැහැ එයා පේර ගෙඩියක් කාලා පේර ගෙඩිය නිසා තිබුණා වූ රස තෘෂ්ණාවේ අනිත්‍යභාවය දැකලා පේර ගෙඩිය සතර මහා ධාතුක කියන කාමයේ මතුකල්ල දැකලා පේර ගෙඩිය නිසා සකස් වුණා වූ සැප වේදනාව නැත්තම් ඒ පේර ගෙඩියේ රසයට ඇලීම චිත්තානුපස්සනාවට දාලා කි මේ වේදනානුපස්සනාවට දාලා වේදනානුපස්සනාව අනිත්‍යයි කියලා දැකලා පේර ගෙඩිය නිසා සකස් වුණා වූ රසය නිසා සකස් වුණා වූ සිතුවිලි අනිත්‍යයි කියලා දැකලා චිත්තානුපස්සනාවත් වඩන ඒ සියල්ල තුළින් සකස් වුණා වූ සප්තබොධ්‍යංගයන්ගේ අනිත්‍යභාවය දැකලා ධම්මානුපස්සනාවත් වඩාගෙන තේන පේර ගෙඩිය උපයෝගී කරගෙන මෙයා සෝවාන් ඵලයට පත් වෙනවා තේන සෝවාන් ඵලයට පත් වෙනවා ඒ වගේ ඉනුත් උප්පත ගිහිල්ලා කවදා හරි රහතන් වහන්සේ කෙනෙක් පේර ගෙඩිය දකිද්දී රහතන් වහන්සේට දැක්කා වූ හිත අනිත්‍යයි කියන කාරණය තුල යන්නේ ඉස්සර පේර ගෙඩිය දකිනවා දකින නිමේෂයේදීම ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකසෙයි මොකද රහතන් වහන්සේ ඥාන දර්ශන තුලම මේ සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකින සතර මහා සේ ඥාන දර්ශන තුලම සතර මහා ධාතුවේ අනිත්‍යභාවය දකිද්දී මේ විශ්වයේ තියෙන සෑම රූපයකටම ආයේ අනිත්‍යභාවය ආරෝපණය කරලා දකින යර පේර ගෙඩියක් වේගයක් හැටියට දකින්න පුළුවන් පේර ගෙඩියක් මොහොතකින් දූවිල්ලක් බවට පත් වෙනවා කියන කාරණය රහතන් වහන්සේට දකින්න පේර ගෙඩියක් මහ පොළොවක් පේර ගෙඩියක් පසක් එකක් කරලා රහතන් වහන්සේට දකින්න පේර ගෙඩිය තුලින් රහතන් වහන්සේට අතීත සංසාරවල තමන්ගේ අම්මා තාත්තාගේ රූපයන් දකින්න පුළුවන්. මෙතන පේර ගෙඩියක් තියෙනවා නම් රහතන් වහන්සේ පේර ගෙඩිය තුලින් තමාගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය පේර ගෙඩිය තුලින් දකින්න. එතන මේ පේර ගෙඩිය කියන්නේ සතර මහා ධාතුවක් මේ පේර ගෙඩිය ඉබේ හටගත්තා වූ දෙයක් නෙමෙයි තේරෙනවා. බීජයක් පැලවෙලා ඒක පැලයක් බවට පත් වෙලා ගහක් බවට පත් වෙලා ලොකු ක්‍රියාවලියක් තුලිනුයි බීජ නියම ධර්මයන් තුලින් පේර ගෙඩියක් එන්නේ තේරෙන්නේ. එතකොට මේ මේ පස බවට පත් වුණ පොහොර බවට පත් වුණ ගහ බවට පත් වුණ මේ සෑම දෙයක් තුළම පෙර ජීවිතයේ මගේ මරුණා වූ මලකදෙන් ගලා ගිය පෝජාව තියෙන්නේ. තේරෙන්නේ. රහතන් වහන්සේට පේර ගෙඩියක් තුලින් තමාගේ අතීතේ මිය ගියා වූ අතීත රූපස්කන්ධයන් මතුකල දකින්න පුළුවන්. එයාට පුළුවන් අතීතේ තමන්ගේ අම්මාගේ රූපය මේ පේර ගෙඩිය තුලින් මතුකල දකින්න. එයාට පුළුවන් අතීතේ තමන්ගේ තාත්තලාගේ රූපයන් මේ පේර ගෙඩිය තුලින් මතුකල දකින්න. අතීතේ තමාගේම රූපයන් මහ පොළොවට පස් වෙනා ඒ පස තුලින් ලැබුණා වූ ඕජාන් තුලින් ඒ සතර මහා ධාතු අනිත්‍යභාවය දකින්න. තේරෙන්නේ? යන නිරේතුව තමන්ගේ රූපයක් පේරගෙඩිය කියන කාරණය සතර මහා ධාතුවක් කරලා පේරගෙඩියක් මේ රූපයක් යම් මොහොතක මේ මහ පොළොවට පස් වෙනවා යන මුලින් දකින්න. ඒ මහ පොළොවට පස් වෙන පස තුලින් සකස් වෙනා වූ බීජ නියාමයන් තුර නැවත නැවත පේර පැල පේර ගස් පේර පළදාව ලෝකේ පළ වෙනවා කියන කාරණය දකින්න. තේරෙන්නේ? නමුත් මේ දැක්ම රහතන් වහන්සේට ඕන නම් අරන් යන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේට ඒක අරන් යන්නේ නැහැ. තේරෙන්නේ? ඔය සෑම දැක්මක් කරාම රහතන් වහන්සේ අරන් යන්න පුළුවන්. නමුත් ඒ දැක්ම කරා රහතන් වහන්සේ අරන් යන්නේ නැහැ. මොකද නිරේතුරුව රහතන් වහන්සේ දැක්කා කියන එක නෙමෙයි. ඒක යාගේ විශේෂය. තේරෙනවා? ඒක යාගේ විශේෂය. නමුත් අර ඕන පැත්තකට රහතන් වහන්සේ කෙනෙකුට පෙර කිලි අරගෙන යන්න පුළුවන්. තේරෙනවා? ඒ නිරේතුරුවම ඒ ඒ එක එකනාගේ අවබෝධ ස්වභාවයන් මතයි ඒක දකින්න. තේරෙනවා? කෙනෙක් පෙර කිලිය නිරේත යාමටත් උපයෝගී වෙනවා. තව කෙනෙක් සුභතියට යනවා. තව කෙනෙක් ඒ උපයෝගී කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දක්වනවා. නමුත් රහතන් වහන්සේ නිරේතුරුවේ පේර ගෙඩිය තුලින් අතීත පංච උපාදානස්කන්ධේ ඒ අනිත්‍ය අවබෝධය ලැබුවා වූ පංච උපාදානස්කන්ධේ නැවත 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 ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි තියෙන්නේ. එතනින් ඒ ඒ ආකාරයෙන් තමයි දකින්න වෙන්නේ. අපේ නාමයෙන් දැන් ඔබවහන්සේ දැන් ටිකක් විස්තර කරලා තන. තව ඔබවහන්සේ කියන දැන් කායනපස්සන වඩනකොට මේ පේර ගෙඩිය උදාහරණයම තව ඔබලා මම විස්තර කරන්න. දැනගන්න ඕනේ කම දෙන්නේ වාස කියලා නේ අතීතයේදී පංච උපාදානස්කන්ධයෙන් මේ කර කාල තුනටත් දාලා අනිත්‍ය දකින්න කියන්නේ. ඔව්. දැන් එතකොට මේ පේරගිනි සම්බන්ධව උදාහරණයක් ගත්තොත්. ඔව්. දැන් එතකොට මේ දැන් දැන් මේ පේරගිනි සම්බන්ධව අතීතය සම්බන්ධයෙන් ඔව්. පංච උපාදාන සතර සතිපට්ඨානේ ඒ රහතන් වහන්සේ දකින්න ආකාරය නෙවෙයි අර
මාර්ග වඩන සතර සතිපට්ඨානෙන් දැක්කොත් අතීතෙදිත් මට පේර ගෙඩිය කියන එක ආවම මට මතක් වෙනකොට මට ඒ කාලෙත් මෙතන තිබුණ හතර මහා භූතනේ මේ මම මේ වැරදි විදිහට ගත්තා කියන අදහස ගැනීමයි. ඔව් ඒ දැක් දැන් මම මුලින් සඳහන් කළා වූ කාරණේ අතීත පංච උපාදානස්කන්ධෙට දානවා. දානවා. එහෙනම් අතීත පංච උපාදානස්කන්ධෙට දානවා. අතීත පංච උපාදානස්කන්ධෙට දාලා නිරේතුරු දැන් අර මම එතනදී අතීත පංච උපාදානස්කන්ධේ දැන් අතු බලපෙන්නේ. අතීතයේ මගේ අම්මා තාත්තා මගේ මේ සතර මහා ධාතුවෙන් එකතුනා වූ පෝෂණයෙන් තමයි මේක වැඩුනේ කියලා. එසේ පෙර ගෙඩිය තුලින් රූපේ දකින්න පුළුවන් කියලා. තේරෙනවද? ඒ වගේ මෙහාට ගියාට ගිහලා අතීතයේ පෙරගෙඩිය නිසා පෙර අතීතයේ නිරේතුරුව මේ රූපස්කන්ධයක් හැටියට සංසාරේ කොයි සානම් මහත්ය අපි පෙර වළඳන්නේ නැද්ද? ඈ පෙර වගා කරන්නේ නැද්ද? වළඳන්නේ නැද්ද? මේ මේ විකුණන්නේ නැද්ද? මේ පෙරගෙඩිය වල පණුව වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙරතාවු මේ නිරිසතුන් මේ මේ ප්‍රේතය වෙලා ඉපදෙන්නේ නැද්ද? පෙර පෙරතාවු කුහුල්ල වෙලා ඉපදෙන්නේ නැද්ද නේද? ඉතින් ඔය වගේ පෙරගෙඩියක් එක්ක මහත්ය ගොඩාක් දේවල් වෙන්නලා තියෙනවා. संस्कार संस्कार අර ඒ විස්තර ඉස්සරහ පැහැදිලිව ධර්මදේශනාවේ තියෙන අදක්ෂය අදක්ෂය සාතිදක්ෂය ඒ එතන ඒක අර්ථේ තියෙන පැහැදිලි මෙතන මේ ආ එහෙම අතිදක්ෂය කියන්නේ මාත්‍ව පෙරගෙඩියේ ඒ සංස්කාරයේ මේ සතර මහා ධාතුක කියන කාරණේ ඒ පෙරගෙඩිය අනුභව කිරීම තුළින් සකස් වෙනා වූ රස වේදනාවේ අනිත්‍යභාවය තේන ඒ පෙරගෙඩියේ සමෝමේ ආවර්ණේ වළඳන වේලාවේ සකස් වෙනා වූ සිතුවේ අනිත්‍යභාවය වඩලා චිත්තානුපස්සනා धर्मी මේ පෙරගෙඩිය ඉදෙනවා ඉදලා තව තව නරක් වෙනවා මේක කුණු වෙනවා කුණු වුණාට පස්සේ මේක පණුව ගහනවා පණුව ගැව්වට පස්සේ මේක මහ පොළොට වැටෙනවා මහ පොළොට වැටෙන පස්සේ පසට පොක් වෙනවා ඒ ඇට ටික පැලවෙනවා පැලවිලා නැවත ගස් වෙනවා ගා ආයිමත් පළ වෙනවා මේ නිරේතුරුව මේ පංච පාදම් මේ 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 බීජ නියම ධර්මයෙන් අදාළ ඒකේ ගලා යන දකින්න නමුත් ඒ ගලා යන දකින්දි අපි දකින්නේ අනිත්‍ය වූ සංස්කාරයක් කියන අනිත්‍ය වූ දෙයක් කියන කාරණේට අනිත්‍ය වූ රූපස්කන්ධය ඔත මේ මොතේ මේ මේසේ උඩ පේර ගෙඩියක් තියෙනවා නම් ওই පේර ගෙඩිය කියන්නේ අතීතේ පේර ඇටයක ඵලයක් නෙවෙයි. තේමසේ පේර ඇටය තමයි පේර ගෙඩිය බවට පත් කරේ. ඒතර මේ පේර ගෙඩියත් නැවත අනිවාර්යයෙන්ම තවත් පේර ගහක් පේර ඵලයක් බවට පත් වෙනවා. නිරේතුරුවම රූපයන්ගේ අනිත්‍යභාවය අර ආකාරයෙන් මේ වෙන. අපහතර උතනදී මම අර බුදුහාමර කියනවා මේ ලෝකයේ සත්පුරුෂයන් ශූන්‍යය කියලා දකින්නේ කියන්නේ. ඒතකොට අපහතර මේ ඒකම නේද කියන්නේ සතර මහා භූත වශයෙන් දකින්නකොට අපිට පෙර ගෙඩියක් පේන්නේ නැහැ. ඒතර මොනවත් නැහැ කියන එක නෙමෙයි අපි හිතන්නේ. අර අපි ගත්ත මේ අර සම්මුති ලෝකයේ තුල ගත්ත එක ඔක්කොම ශූන්‍යයි. මුළු ලෝකෙම එකක් කියලා. ඒක තමයි හන්ද මෙතන. ඔය ඉතින් පෙර කියලා ගත්තොත් මහත්වෙ එතන අනිවාර්යෙන් කුෂ්ණාව එකතු වෙනවා. පෙර කියලා ගත්තොත් මේ කුෂ්ණාව එකතු වෙනවා. රසයේ, ගුණයේ, වර්ණයේ, පාට මේ ඔය ඔක්කොම එකතු වෙනවා. පේර කියලා ගත්ත තැන මේ අනිවාර්යෙන් මේ සියල්ලම එකතු වෙනවා. ඉතින් ඒක නිරේතුරුවම පේර කියන කාරණේ සමෝතියෙන් බැහැර වෙලා සතර මහා ධාතුවක් හැටියට අපි දකින්න දක්ෂ වෙනවා. සතර මහා ධාතුවක් හැටියට දකින්න දක්ෂ වෙනවා. දක්ෂ වෙලා ඒ පේර ගෙඩිය මේ පරිහරණය කරන මොහොතක් පාසා සකස් වෙනා වූ සිතුවිලි වල ඒවා අනිත්‍යභාවය දැකලා ඒ තුලින් සතර සරිපත්තාමෙන් මතු කරගන්න දක්ෂ වෙනවා. ඒ එහෙම දක්ෂ වුණොත් පේර ගෙඩිය නිසා නැවත
තෘෂ්ණාවක් අපි මේ මේ භවයක් සකස් කරගන්නේ. ඉන් මෙහා මේ පෙර ගෙඩියක් නිසා නිරතුරුව භවය සකස් කරගන්න. රත තෘෂ්ණාව ඔස්සේ. අපි හරි දැන් ඔපවාස දැන් ඒ ධර්ම දේශනාව දක්වනකොට දැන් පංච උපාදාන ස්කන්ධයන් තුද කිමින අපි හමුන අපි දැන් ප්‍රයත්න වෙන්නේ. එතකොට අපි හඳ නෑ රූපේ ඉස්සර කළා. ඊගාට වේදනාව ඉස්සර කළා. ඊගාට සංඥා විස්තර කළා. ඊගාට සංකාර විස්තර කළා. ඒ කියන්නේ පස්සේ නිසා අතර පස්ස කියන්නේ ධර්ම හතරම උදාහරණ දක්වලා තියෙන නාම ධර්ම විදිහට. ඔව් විඥානේ නාම ධර්ම. ඔව් ඒතර විඥානේ ඒ පැත්තකින් තියෙනවා. දැන් එතකොට මානසිකාකාර කියන එක අපි හඳුන්නේ කොතන කොහොමද එතන සම්බන්ධ? එතන මානසිකාරය කියන්නේ මහත්ව තුන විඥානයම තමයි. විඥාන වෙන දෙයක් නෑ. ඒ වචන වල එහාට මෙහාට වීමක් විතරයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානිකෝම ඕක තමයි පංච උපාදාන. මම නම් පංච උපාදාන ස්කන්ධය ඇරිය දකින්නේ උත්තර. රූප වේදනා සංඥා සංකාර විඥාන. තේන්න නැත්තම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන. ඒක ඔකට ඉතින් සාමාන්‍ය සංස්කාර කියන තැනට චේතනාව කියන වචනේ දාන්න විදිහ ඒවා ඉතින් ඒ වචන වල වෙනස් වීමක් නිසා නැතුව ඉතින් වෙන දෙයක් නෙමෙයි. ඒ අපේ හැම උගහන්සේ අර සබ්බාස සූත්‍රය දක්වලා තියෙනවා. දැන් කියන්නේ බාහිර රූපයත් අධ්‍යාත්ම රූපයත් විඥානයත් එක්ක තියලා පස්සට හැදුනා. පස්සේ වේදනාව, ඊගා සංඥාව, ඊගා සංකාර, ඊගා විඥානය. ඒතර විඥානය කියනකොට උගහන්සේ විස්තර කරලා තියෙනවා සංකාර නිසා සකස් වෙන කර්ම ශක්තිය විඥාන ලෙස හඳුනනවා කියලා. මේ කර්ම ශක්තිය ආයතන හය තුළින් ආයතන මැරමින් ඉපදෙමින් බබේ කරා යනවා කියලා අපි හඳුනන. ඒතර අපි හඳුනන කවුටි අපි ඉස්සරහ ශක්තිය පිළිබඳ දැනීම තමයි විඥානය. ඒතර ශක්තිය තුනේ සකස් වෙනා වූ දැනීම. තේන මාත්‍යාග සිය දිවි නසා ගන්න කියලා දැන් විඥානයක් සකස් වෙන්නේ මොකද? ඒක කර්ම ශක්තිය. තේන ඒ කර්ම ශක්තිය නිසා තමයි මේ දැනීම සකස් වෙන්නේ. ඒ නිසා මාත්‍ය ඕවා වචන ඒකේ භාවිතා කළාකින් එකම අර්ථය තමයි ඒ. තේනද කෙනෙක්ට මේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න කියලා දැනීම සකස් වෙනවා. තේන ඒ දැනීම ඒ ඇයිද ඒසයි ඊට අදාළ කුසල් සංස්කාර පිටිපස්සේ තියෙන. තේනවා? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ යන්න තියෙන. තේනවා? කෙනෙකුට මිනිහ මානුෂ්‍ය ඝාතනය කරන්න ඕනේ කියලා හිතක් සකස් වෙනවා. ඇයි ඒ සකස් වෙන්නේ? ඊට අදාළ කර්ම ශක්තිය පිටිපස්සේ තියෙනවා. ඒතකොට ඒ විශේෂ දැනීම ඊට අදාළව සකස් වෙන්නේ මාත්ව ඉතින් අතීත කුසල් සංස්කාර අකුසල් සංස්කාර මත තමයි. ඒ අද ඒ දේවා වෙන්වෙන්ව ගන්න බෑ මාත්ව. මම ඒකනේ කිව්වේ සංස්කාර තුල විඥානි බැසගෙන තියෙනවා. තේනවා? දැන් කාර්යවල විඥානේ දැසෙති. ഇതുවා වෙන් වෙන්ව කතා කරන තාක්ක කතා කර කර ඉකයි අපිට. තේනවා? අවබෝධය කියන කාරණය නම් දකින් බෙබේ. ඒ කියන්නේ මට නම් විඥානේ කියන කාරණය ගැන කතා කරන මොහොතේම මාත්‍ය මම කැමති අනිත්‍යය කියන වචනේ නවත්තර ගන්න. තේනවා? මොකද ඊට එහා දෙයක් මම නම් කොතනකවත් දකින්නේ නැහැ. තේනවා? කොතනකවත් දකින්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ සත්වයා මේසා දුකටපත් කළා. මට නම් විඥානේ කියන කාරණය තුළ මට දෙන්න තියෙන එකම එක පිළිතුරයි අනිත්‍ය කියන කාරණය විතරයි. ඊට වඩා දෙයක් හිතන්නවත් යන්නේ. හිතන මොහොතේ විඥානේ තුළ ඉඳමින් අපි විඥානේ ඔය කතා කරනවා, ප්‍රශ්න කරනවා. තේරෙන්නේ? ඒක තමයි වදකයා හඳුනගන්නේ. තේරෙන්නේ? වදකයා හඳුනගන්න පුළුවන් හරිම ක්‍රමේ තමයි විඥානේ කියලා හිතද්දී අනිත්‍ය කියලා දකින. ඒ තරම් වදකයා හඳුනගැනීමේ වෙන ක්‍රමවේදයක් නැහැ. තේරෙනවා? ඉන් එහා අපි තරක විඥානය කියන කාරණය නිසා මාත්‍ය අනේ අපේ කොච්චරනම් මිනිස්සු මේ අකුසල් කරගන්න. තේරෙනවද? අකුසල් ස්වාමීන් වහන්සේ පැවිදි දෙපිය දෙපාර්ශ්වෙ. තේරෙනවද? දෙපා අපි ගොඩාක්ම සමාජයෙන් මගහැරලා ඉන්නේ ඔය හේතුව නිසා. තේරෙනවද? කතා කරන්න දෙයක් නැති තැන කතා කරනවා. එතන කතා කරන්න දෙයක් නැහැ. විඥානය කියන්නේ අනිත්‍ය ධර්මතාවය විතරයි. මේ මොහොතේ විඥානය කියන සිතුවිල්ල අනිත්‍යයි කියලා දකිද්දී උතන තමයි විඥානය කියන්නේ. තේරෙනවද? ඒ අනිත්‍යය කියන දකින හිත තමයි විඥානය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඉතින් ඒසා සරලව ඕක උතනින් මතු කරලා ගන්න තිද්දී අර විඥානය කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා අපි විඥානය නිසා නැවත 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 අනාගත භවෙ සකස් කරනවා. තේරෙනවද? ඒ නිසා මම නම් විඥානය කියන කාරණේදී මට සකස් වෙන එකම හිත අනිත්‍යය කියන කාරණය විතරයි. අයි මත ඒ කෙරේ එක දශමයකවත් බැඳීමක් සකස් වෙනවා. මොකද ඒක වේගයක් විතරයි. ප්‍රවේගයක් විතරයි. තේරෙනවද? ඒ ප්‍රවේගය තුළ හැඩයක් වර්ණයක් රූපයක් එහෙම නැත්නම් මේ ගුණාත්මක භාවයක් නුගුණාත්මක භාවයක් මොකක්වත් නැහැ. තේරෙන්නේ එච්චරයි. සස් අපේ හදන වහන්සේ අර විඥානේ නාම ධර්මයකට අයිති කියන අදහස අපි හඳුනන්නේ ඒක කොහොමද අපි ගලපගන්නේ අර විඥාන පත්‍ය නාම රූප කියනකොට අපි හඳුනන්නේ නාම ඒ වෙනම වගේ දැක්කා නාමයේ රූපේ වෙනමයි
විඥානය වෙනමයි කියලා දැක්කේ. එතකොට අර විඥානේ නාමය කොටසලා ඉතින අපි හඳුනේ එහෙම කොහොමද එහෙම එතන නෑ මෙහෙමයි පටිච්ච සමුප්පාද ධර්මයේදී මහත්වෝ විඥාන පත්‍යා නාම රූපං කියන කාරණේ සකස් වෙනවා. ඒතකොට දැන් එතනින්ම මාත්‍යාට පැහැදිලි විඥානය කියන කාරණය සංස්කාර හේතුවෙන් සකස් වුණා තේරෙනවද? ඒතකොට මේ විඥානයේ හේතුවෙන් ආයිම සකස් වෙන්නේ මොකද්ද? නාම රූප. එහෙනම් එතනත් විඥානය බැසගෙන තියෙනවා. තේරෙනවද? ඒතකොට ඒක ඒකයි මම මාත්‍යාට මේ දිස්සෙල්ල මතක් කළේ විඥානය කියන කාරණේ තුල කිය කාරණේ මාත්‍යෝ මේ සෑම ධර්මතාවයක් තුලම බැසගෙන තියෙනවා ධර්මතාවයක් කියන කාරණේ. තේරෙනවද? එනිසා අතන විඥාන පත්‍යා නාම රූපං කිව්වහම දැන් මෙතන කාරණා දෙකකට කෙනෙක් ගණන්නේ නේද? ඒතකොට මෙතන මුලින් විඥානය තියෙනවා සංස්කාර නිසා සකස් වුණා වූ ඵලෙ. ඒතකොට දැන් සංස්කාර නිසා සකස් වුණා වූ ඵලෙ විඥානය ආයිමත් කොහොමද නාම රූප බවට පත් වෙලා එතනත් විඥානය සකස් වෙන්නේ කියන කාරණා. එතනදී සංස්කාර පත්‍යා විඥාන සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය කියන්නේ මොකද්ද? අවසාන චුති සිත. තේරුණාද? අවසාන චුති සිත. ඒතර අවසාන චුතිසිතේ අවසාන චුතිසිතේ කියන්නේ පංච උපාදානස්කන්ධය අවසාන පංච උපාදානස්කන්ධය අවසාන පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? අවසාන සකස් වෙනා වූ බාහිර රූපයක් අධ්‍යාත්මික රූපයයි විඥානය එකතු වීම නිසා සකස් වෙනා වූ පස්ස වේදනා සංඥා සංකාර විඥාන ධර්මතාවය. තේරෙනවද? ඒතර එතනත් සකස්ුනේ විඥානයමයි දැනීමමයි. තේරෙනවද? ඒ දැනීමට අදාළව අන්න මෞකසයේ ගිහිල්ලා බැස ගන්න මොහොතේ පටන් ආයිමතේ රූපය ඇසුරු කරගෙන ආයිමත් නාම ධර්මයන් සකස් වෙනවා. ඒ නාම ධර්මයන් සකස් වෙදී ආයිමත් විඥානයේ නාම ධර්මයන් සෑම දෙයක් අතරම බැසගෙන නිරේතුරුවම තව තව භවයට ආරම්භ වෙනවා. තේරෙනවද? එහෙම තමයි එතනින් ගන්න තියෙන්නේ. එහෙ. දැන් පෙර ජීවිතයේ පින්වත් කෙනෙක්ගේ මරණාසන්න මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත කියන්නේ අවසාන පංච උපාදානස්කන්ධය. ඒ රූපය ඇසුරෙන් සකස් වෙන අවසාන පංච උපාදානස්කන්ධය. ඒතකොට අවසාන පංච උපාදානස්කන්ධය මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම තේරෙනවද? මේ ජීවිතේ රූපයට බැස ගන්න මොහොතේම රූපය ඇසුරෙන් නැවත නැවත නාම ධර්මයේ සකස් කරන රූපයට බැස ගා මේ විඥානය හරහා තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම විඥානය කියන කාරණේ එකයි කියන්නේ මැජික් කරුවෙක් කියලා අතන විඥානය කියන තැන ඉඳන් විඥාන හේතුවෙන් සකස් වෙන ඵලයේ නාම ධර්මයන් තුල විඥානය බැසගෙන තියෙන තේන්න. ඒකයි මම කිව්වේ විඥානය කියන කාරණේ හිතන්න හොයන්න කියවන්න යන්න එපා. ඒක කවදා හරි අපි අවබෝධයෙන්මයි දකින්න ඕනේ කියන කාරණේ මතක් කළේ ඒකයි. තේන්න. විඥානයේ මේ සෑම ධර්මතාවයක් තුළම පංච උපාදානස්කන්ධයේ සෑම ධර්මතාවයක් තුළම විඥානය බැසගෙන තියෙනවා. අපි හඳුන්නේ දැන් එතකොට ඔබ වහන්සේ දැන් දේශනා කරේ පස්සේදී අනිත්‍ය දකින්න ආකාරයේදී ඔබ වහන්සේ හොඳට පැහැදිලි කළා පංච උපාදානස්කන්ධය සතර සතිපට්ඨානය යොදා ගන්න ආකාරය, ඊතරම පටිච්චසමුප්පාද සම්බන්ධ වෙන ආකාරය, ඒ සියලුම ධර්ම රූපය අනිත්‍යතාවය දකින ආකාරය, නාම විඥාන මේ අනිත්‍ය දකින ආකාරය වහන්සේ තවදුරටත් විස්තර කරන්න පුළුවන්. අපි හඳුන්නේ මේ සියල්ලම කොහොමද එකක් විදිහට මේ දකින ආකාරය. මේමයි මාත්‍යෝ දැන් පටිච්චසමුප්පාද ධර්මය සතර සරිපට්ඨාන ධර්මයේ ආරෂ්ඨාංගික මාර්ගය අතීත පංච උපාදානස්කන්ධයත් හැටියට දකින්න පුළුවන්. තේරෙනවද? දැන් පටිච්ච සමුප්පාද ධර්මයක් කෙනෙකුට අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න පුළුවන්. තේරෙනවද? ඒ සතර සරිපට්ඨාන ධර්මයේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. දැකලා ඒවායි අනිත්‍යභාවය දකින්න පුළුවන්. දැන් පටිච්ච සමුප්පාද ධර්මයේ මුම්ම ධම්මින අවිද්‍යාපච්චය සංඛාර. තේරෙනවද? එතන මේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්නවා කියන්නේ අතීතේ සංසාරයේ කොච්චරනම් අවිද්‍යාව සකස් කරගෙන ඉන්නේ. ඒ සකස් කරගත් ආ වූ අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එතකොට මේ අවිද්‍යාවේ අනිත්‍යභාවය අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින වෙලාවේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්නේ. එතකොට සංස්කාර නිසා සකස් වුණා වූ විඥානය, විඥානය නිසා සකස් වුණා වූ නාම රූප ධර්මයන්, නාම රූප ධර්මයන් නිසා සකස් වුණා වූ සලායතන දෙයි හාමුදුරනේ ජීවිත කී ලක්ෂයක් නම් ගොඩනගන්නේ. එතකොට ඒ සකස් වුණා වූ විඥාන, නාම රූප, සලායතන ධර්මතාවයන් නිට්ටේ වුණාද අනිත්‍ය වුණාද? ඒ අනිත්‍යභාවයේ දකින්දිම මාත්‍යෝ අපි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දා. එතකොට මේ නිරේතුරුව සලායතන නිසා සකස් වෙනා වූ නැවත පංච උපාදාන ස්කන්ධයේ පස්ස වේදනා උපාදාන, තෘෂ්ණා උපාදාන, භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා කොයිසාන සකස් වෙන්නේ? ඒ සෑම සකස් වුණා වූ අතීත ක්‍රියාවලියක්ම පරිච්ඡ සම්පන්න ක්‍රියාවලියක්ම අනිත්‍යයි කියලා දකින වෙලාවේ
අතීත පංච උපාදානස්කන්ධය දකින්න. ඒ වගේ මේ මොහොතේ අවිද්‍යාව නිසා අපි කොච්චරනම් සංස්කාර රැස් තාම අපි රහත් වෙලා නැත්නම් අපි සෑම කෙනෙක්ම අවිද්‍යාව තුල ඉන්න. එහෙනම් මේ මොහොතෙත් අපි අවිද්‍යාව තුල ඉන්න. වර්තමාන පංච උපාදානස්කන්ධය තුල අන්නේ වර්තමානයේ සකස් වෙන්නා වූ මේ අවිද්‍යාව සාධක සිටේ අනිත්‍යභාවය. අවිද්‍යාව නිසා මේ මොහොතෙත් අපි සංස්කාර රැස් කරමින් ඉන්න. නමුත් මේ සංස්කාර රැස් කරන සංස්කාර නිත්‍යද අනිත්‍යද වෙනස් කරලා. එතන මේ සංස්කාර නිසා මාත්‍ය අනාගත නැවත නැවත විඥානයේ නැවත නැවත නාම රූප ධර්මයන් නැවත නැවත සලායතන ධර්මයන් සකස් කර ගැනීමේ ක්‍රියාවලියකයි භවය සකස් කර ගැනීමේ ක්‍රියාවලියකයි කියලා. එතන මේ නිරේතුව මේ සකස් වෙන්නා වූ සංස්කාර නිසා අපි අනාගත භවය උදෙසා සකස් කර ගන්නා වූ මේ භවයේ උපාදානයේ මාත්‍ය නිත්‍ය උදය අනිත්‍ය උදය. එතකොට වර්තමාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය කියලා තාලා බලන්න පුළුවන් මේ මේ පරිච්ඡසම්පන්න ක්‍රියාව. අතීත පරිච්ඡන් සම්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් වර්තමාන මේ මොහොතේ අවිද්‍යාව නිසා සකස් වෙන පරිච්ඡසම්පන්න ක්‍රියාවලියක් අනිත්‍ය වූ ධර්මතාවයක් නම් අනාගත සකස් වෙනා වූ පරිච්ඡසම්පාද ක්‍රියාවලිය අනිත්‍ය වූ ධර්මතාවයක්. එහෙනම් එනිසා නිරේතුවම අවිද්‍යාව කියන කාරණයත් මේ සෑම පරිච්ඡසම්පන්න ක්‍රියාවලිය ධර්මතාවයක්ම සිහිපත් වෙනකොට ඕවා ගැන හිතන්න යන්න ඕනේ නැහැ. අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දකින්න. එහෙනම් ඒ දකින්න මොහොතේ මහත්ය අපි වර්තමාන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දකින්න පරිසම්පන්න ක්‍රියාවලිය තුන. අතීතයට යොමු කළාත් අතීතේ පරිසම්පන්න ක්‍රියාවලිය තුන දකින්න. එහෙම දකින්නේ මහත්ය නිරේතුරුවම අනාගත පරිසම්පන්න ක්‍රියාවලිය කෙරෙහි තියෙන අවුෂ්ණාව බැහැර වෙනවා. තේන්න බැහැර වෙනවා. නිරේතුරුවම දකින්න මේ පරිසම්පන්න ක්‍රියාවලිය නිසා අවිද්‍යාව නිසා සකසුනා වූ සංස්කාර නිසා කොයිසා දුක්ඛන්දරාව සංසාරේ දකින්නේ නැද්ද කියලා. තේන්න නිරේතුරුවම මෙහෙම දකින්න මහත්තු නිරේතුරුවම පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බවයි වැඩෙන. දැන් කායාන වස්තනාව වැඩෙද්දී සතර සතිපට්ඨානයට අදාළව කායන වස්තනාව වඩන එක මොකක් පුදුද? මේ රූපේ ඇසුරේ. රූපේ ඇසුරේ කායන වස්තනාව වඩන. තේරෙනවද? එතකොට නිරේතුරුවම කායාන වස්තනාව අනිත්‍ය භාවයේ දකින්නවා කියන තැනදී පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවයේ දැක්කද? තේරෙනවද? එතකොට නිරේතුරුවම අපි කායාන වස්තනාව අනිත්‍යයි කියන දකින්න මොහොතක් පාසා මාත්‍යෝ අපි ඒ දකින්න රූපය අසුරු කරගෙන සකස් වෙනා වූ පංච උපාදාන ස්කන්ධයක් ඇති. තේ අපි මේක අනිත්‍යයි කියලා දකින්න පංච උපාදාන ස්කන්ධයක් තුනේ. එතකොට නිරේතුරුව කායානුපස්සනාව තුලත් වැඩෙන්නේ පංච උපාදාන ස්කන්ධය. නමුත් අපි ඒක අනිත්‍යයි කියලා දකින්න තැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවයක් ඇති. තේ එනිසා නිරේතුරුව චිත්තානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය අසුරු කරගෙන. රූපය අසුරු කරගෙන පංච උපාදාන ස්කන්ධයක් ඇති. වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව වැඩෙන්නේ මේ රූපය අසුරු කරගෙන පංච උපාදාන ස්කන්ධය හැටියට. එනිසා ඔය සතර සරිපට්ඨානයේ තුලින් පරිච්ඡ සම්පාද ධර්මයන් තුලින් අරහත්ාංගික මාර්ගය තුලින් අපිට මේ මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය දකින්න පුළුවන්. අතීතේ සංසාරයේ කොච්චර නම් මං සම්මා දිට්ඨිය සකස් කරගන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය නිසා කොච්චර නම් මං සුගතියේ උපදින්නේ නැද්ද? අතීතේ කොච්චර මං සම්මා සංකප්ප සකස් කරගෙන ඉන්නේද? නමුත් මේ සෑම සංස්කාරයක්ම නමුත් මේ සෑම සංස්කාරයක්ම සකස් වුනේ රූපය ඇසුරෙන්මයි. රූපයක් ඇසුරු කරගෙනමයි නේද? නමුත් මේ සෑම සංස්කාරයක් මානිටයි ගියා කියන මේ මොහොතේ ආරෂ්ඨාංගික මාර්ගය තුලින් මේ සකස් කරගන්නා වූ වර්තමාන සංස්කාරත් අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය බවට ඇතුළත් තේන්නේ. ඒත් නැතු මේක අමුතුවෙන් හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. තේන්නේ? ඉතින් ඒ නිසා Tamanta සකස් වෙන හිතේ අනිත්‍යභාවය දකින මොහොතේ මාත්‍යෝයේ දැක්ම තුල පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය අපි දැක්කා. තේන්නේ? ඉතින් ඒ නිසා නිරේතුරුව මේ ගොඩාක් ඔය හොයා යන්න අවශ්‍යතාවයක් නැහැ. තේනවා? හොයන හිත අනිත්‍යයි කියලා දකින තැන ධර්මයෙන් තමයි. හොයන තාක් කල් අපි අධර්මයෙන් තුලගෙන ඉඳගෙන අධර්මයෙන් හොය. තේනවා? ඒ නිසා හොයන හිත අනිත්‍යයි කියලා දකින්න. තේනවා? ඒ දකින තැන ධර්මයෙන් කියන වේදනාව දැන් වේදනාව දැනනකොට උන රූප රූපය ඇසුරු කරගන්න. ඒ රූපය ඇසුරු වෙන නිසා තමයි සංඥාව රූපයක් හේතු වෙන සකස් වෙනවා. ඔව් සංඥාවත් අපි හැමෝම රූපය ඇසුරු කරගන්නවා. දැන්
යම් චේතනාවක් බලනවා ඒ රූපයක් ඇසුරු කරනවා. එතකොට දැන් රූපය අනිත්‍යතාව දකිනකොට ඒ අනිකුත් ඒවත් පේනවා නේද? එතකොට ඒ සම්බන්ධතාවය. ඒ රූපය ඒකනේ බුදුරජාණන්සේ සතරසතිපට්ඨානෙ රූපේ අනිත්‍යභාවය දකින්න කියන්නේ. තේනවා? රූපස් රූපේ අනිත්‍යභාවය දකින්න. රූපය අනිත්‍යභාවය දකින්න මොහොතේ මහත්යෝ ඉතුරු කාරණා පිළිබඳ අපිට හිතන්න ගොඩක් දේවල් නැහැ. තේනවා? හිතනවා කියන්නේ මේ වෙලාවේ අපි චිත්තානුපස්සනාව තුළ එහෙම නැත්නම් ධම්මානුපස්සනාව තුළ ඉඳලා නැහැ. තේනවා? එච්චර වෙන හේතුවක් නෙමෙයි අපි සතරසතිපට්ඨානෙ තුළ ඉඳලා නැහැ. සතරසතිපට්ඨානෙ තුළ ඉඳලා රූපේ අනිත්‍යභාවය දකින්න තැන අනිවාර්යයෙන්ම මාත්‍රේ දකින්න සිටවිල්ලක් පාසය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. इंद्रिय धर्म बल धर्म इंद्रिय धर्म श्रद्धा धीरे सति समाधि पंच इंद्रिया श्रद्धा धीरे सति समाधि इंद्रिय धर्म यम प्रमाणिक यम प्रमाणिक इंद्रिय धर्म समभाव पत्नी सोवान फल समभावित पत्क ඉන්ද්‍රිය ධර්මයන් පහ සමභාවයට පත් කරගත්ත තැනදී එයා උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. තේරෙනවද? ඒතකොට උතුම් සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ එයා තුල ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් හැටියට වැඩෙනවා. රහත් ඵලයට පත් වෙන මොහොත දක්වා බල ධර්මයන් හැටියට වැඩෙනවා. බල ධර්මයන් තුත් අවසන් කරන්නේ උතුම් රහත් ඵලයට පත් වෙන වෙලාව. එයාගේ ආත්ම පරිදි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් නෙමෙයි. තේරෙනවද? අපෙන් දැනෙන්න තමයි මහස දැන් විකරම දක්වලා කියනවා. සෝහන් වෙනකන් වැඩෙනා වූ ඉන්ද්‍රිය ධර්ම සෝහන් වුණාට පස්සේ වැඩෙන බල ධර්ම. ඒ මේක මොකක්ද අපි හඳුන වෙනස? එතනදි මාත්‍යෝ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙද්දී අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා ඒ පුද්ගලයා තුළ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙනවා. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩුණත් ඒ ඉන්ද්‍රිය ධර්මයන් පහ වැඩෙන්නේ ලෞකික ඉන්ද්‍රියන් හැටියට. විදර්ශනා නුවණ මුසු වෙලා නෙමෙයි. එයා සද්ධාව කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා එයා තාම දන්නේ නැහැ. වීරය කියන ඉන්ද්‍රිය අනිත්‍යයි කියලා එයා දන්නේ නැහැ. සතිය සීය එහෙම නැත්නම් සමාධිය ප්‍රඥාව මෙතනදි ප්‍රඥාවත් එයා තුල වැඩිනවා. නමුත් ඒ ප්‍රඥාවත් මහත්තු ලෞකික ප්‍රඥාව. ඒ කියන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලින් දෙදෙනා තුල වැඩිනා වූ ලෞකික ප්‍රඥාවයි එතන වැඩිනේ. ලෝකෝත්තර ප්‍රඥාවක් නෙමෙයි. තේරෙනවද? එතකොට නිරේතුරු ආරෂ්ඨාංගික ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන ශක්තිමත් වෙන්නේ නිරේතුරුව මෙයා තුල සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් පහම වැඩෙනවා ලෞකික ඒ කියන්නේ සංස්කාරයන්ට කෙරෙහි තියෙන තෘෂ්ණාවට අදාළව යටත් වෙයි වැඩෙන්නේ තේරෙනවද ඒ වායි විදර්ශනා නුනින් එයා දකින්න දක්ෂ නැහැ තේරෙනවද ප්‍රඥාවත් එයා තුල වැඩෙනවා සමාධිමත් හිතකුත් එයා තුල පංච නීවරණ යටපත් වුණා වූ හිතකුත් ඇති වෙනවා නමුත් ඒ යටපත් වුණා වූ පංච නීවරණ සහිතිතේ හිතේ අනිත්‍යයි කියලා දකින්න තාම දක්ෂ නැහැ එයා තුල ප්‍රඥාව සකස් වෙනවා මොකද සම්මාදික්ක අර්ථයන් වැඩෙනවා සම්මා සංකප්පයන්ගේ අර්ථයන් වැඩෙනවා නමුත් ඒ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව බවට පත් වෙලා නැහැ විදර්ශනාමය ප්‍රඥාව බවට පත් වෙලා නැහැ තේරෙනවද නිරේතුරුවම වෙනස්භාවයට පත් වෙන නිරේතුරුවම පිරිහීමට භාජනීය විය හැකි ලෞකික ප්‍රඥාව තමයි එයා තුල මේ 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 ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල වැඩෙන්නේ දැන් සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමවැදලා නැහැ තේරෙනවද සමවැදලා නැහැ ඒ නිසා නිරේතුරුව එයා මොකද කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ සද්ධා වීර සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියෙනවා තේරෙනවද මේ සතිය තමයි මේ කාරණා අපිට සමබර කරලා දෙන්නේ සතිය සිහිය තේරෙනවද ඒතොර කෙනෙක්ගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් සමවැලා නැත්තේ ඊට අදාළ සතිය සිහිය දුර්වලයි තේරෙනවද ඒතොර සතිය සිහිය කියන්නේ ඉබේ ඇති වෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් සතිය සිය කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම. මේ කාරණා තුනේ ඵලය තමයි සතිය සිය කියන්නේ සතිය කියන්නේ. ඒතර කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල නම් මේ සතිය කියන ඉන්ද්‍රිය වැඩෙන්නේ නොවැඩෙන ප්‍රමාණයට අනිත් ඉන්ද්‍රියන් දුර්වලයි. තේරෙනවද? දුර්වලයි. ඒ නිසා නිරේතුරුව මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්න කල්‍යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තව තව ශක්තිමත් කරනවා.
තේරුණා කල්යාණ මිත්‍රයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයන් නිවැරදිව දේශනා කරන කෙනා එතකොට ඒ තුලින් සද්ධර්මය එනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මෙ ඊට අදාළව යනුනි මෙනේ කරන සංසාර බය දකින්න සංසාර ගැඹුරු දකින්න තේරුණා දැකලා නිරේතුරුවම සතිය සිය දැන් එයා වර්ධනය කරගන්න සතිය සිය වර්ධනය කරගන්න තේරුණා සතිය සිය වර්ධනය කරගන්නකොට මුලින්ම එයා තුල ලෝකෝත්තර ආරස් ලෞකික ආරස්ඨාංගික මාර්ගය තමයි වැඩි තේරුණා දැන් මේ ලෞකික ආරස්ඨාංගික මාර්ගය තුල මේ ඉන්නේ තේරුණා ලෞකික ආරස්ඨාංගික මාර්ගය තුල වැඩි තේරුණා එතකොට මෙයා තව තව කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න තව තව ශක්තිමත් ආකාරයෙන් මෙයා තුල ලෞකික ආරස්ඨාංගික මාර්ගය වැඩි ඔන්න දැන් මෙයා ලෞකික ආරස්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගෙන තමන්ගේ උසල් ශක්තිය ශක්තිමත් කරගෙන ඒ සහස්සේනා වූ සම්මා සමාධියේ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අන්න දැන් ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකි. තේන්න. දැන් එයා සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකි. එයා බුදුරජාණන් වහන්සේගේ රූපකාය අනිත්‍යය කියලා දකින. රහතන් වහන්සේලාගේ රූපකාය අනිත්‍යය කියලා දකින. පටිච්ච සමුප්පාද උපත අනිත්‍යය කියලා දකින. අම්මා තාත්තාට සලකලා ලැබෙනා වූ සංස්කාර අනිත්‍ය. අන්න දැන් මොකද වෙන්නේ? නිරේතුරු අනිත්‍ය සංඥා වැඩෙන. අනිත්‍ය සංඥා වැඩෙන බැරිණ තුමා නිසා සමාධිය ශක්තිමත් නිසා තේන්න දැන් අන සතිය සීයේ තියුණුයි කුසල් මක්ෂිය වැඩිලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තුන පින වැඩිලා අතීත කුසලුත් මතුවලා එනවා අතීත පින මතුවලා එනවා අන්න දැන් සමාධිමත් හිතක් සකස් වුණා සම්මාස අන්න දැන් විදර්ශනා නුන මොහොත වෙන ඒ සමාධිය ප්‍රඥාව මොහොදු වෙනකොට මෙයා දක්ෂයි මේ සද්ධාව කියන ඉන්ද්‍රියත් අනිත්‍යයි කියලා දකින්න තේන්න එයා දකින්නවා තෙරුවන් කෙරේ සද්ධාව කොච්චර සකස් කරගත්තත් ඒ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා හමුවේ බුදුරජාණන් වහන්සේලා දැකලා සද්ධාව සකස් කරගත්ත ඒ සංස්කාරත් අනිත්‍යයි කියලා දකින්න. මේ වීර්යය කොච්චර වීර්යයෙන් මේ මොහොතේ කටයුතු කළත් අනාගතයේ අපි අංශභාග රෝගියෙක් වෙලා ඉඳට වෙලා එක්තෙන් වෙන්නේයි කියලා දකින්න. වීර්යය අනිත්‍යභාවය දකින්න. මේ සතිය 100ක් මේ ආකාරයෙන් තිබ්බත් අනාගතේ මම මානසික රෝගියෙක් වෙන්න පුළුවන් කියලා අන්න දකිද්දි මහත්වෝ නිරේතුරුව මේ පැත්තෙන් විදර්ශනා නුන් වැඩෙන. වැඩෙද්දි දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් සමවේ. මේ ඉන්ද්‍රියන් ධර්මයන් සමුන්නාය කියන්නේ මහත්වෝ නිරේතුරුව මෙයා සත්තා වීර සති සමාධි ප්‍රඥා කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයන් පහක් කියලා දකින. අවබෝධ කරගන්න. දැකලා තියෙන. එයා දකිනවා එයා දැන් සද්ධාව තුල ජීවත් වෙනවා සද්ධාවත් අනිත්‍යයි කියලා දකින්න. බුදුරජාණන් වහන්සේත් අනිත්‍යයි කියලා දකින්න. තේන්න. එයා දකින්න වීර්යය තුල ජීවත් වෙනවා අනේ මේ වීර්යයත් අනිත්‍යයි කියලා දකින්න. සතිය සුර ඉන්නවා සතිය සීය තුල ඉන්නේ සතිය සීය අනිත්‍යභාවය දකින්න. එයා සමාධිගත ධ්‍යානගත සමාධියත් එයා අනිත්‍යයි කියලා දකින්න. මේ ප්‍රඥාව කියන කාරණය කවදා හරි දවසක අපි උතුම් රහත් ඵලයෙන් පිරිනිවි යනකොට අනිත්‍ය වෙලා යනවා කියලා දකින්න. තම අවබෝධ කරගන්නේ ඒ දැක්ම තුල ඉඳලා එයා දැන් පෙරුවන් කරේ අචල සද්ධාවට එවි සීනේ ආර සීනක් ඇතුලේ දැන් එයාට ගැටෙන අපායගාමී අපසල් වෙන්නේ නැහැ තේන්න අපායගාමී අපසල් වෙන්නේ නැහැ දැන් මේ දැක්ම තුල යා පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින දැන් නම් එයා සෝවන් ඵලයටපත් වුණා දැන් ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි තේන්න ඉන්ද්‍රිය ධර්මයන් පහ සමයි දැන් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වුණාට පස්සේ ආයිමත් මෙයාට සද්ධාව ගැන සීලය ගැන හොයන්න යන අවශ්‍යතාවය මොකද දැන් සද්ධාම අචල සද්ධාම බවටපත් වෙනවා සීලේ ආර සීලයක් බවට එහෙනම් දැන් මෙයා මොකද්ද කරන්නේ සෝවාන් කුලේ ඵලයටපත් වෙච්ච කෙනා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකමින් ඉන්නවා එච්චර එයාට වෙන කරන්න විශේෂ නැහැ ඒතර පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත වඩමින් ඉද්දී නිරේතුරුවම මේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් පහම නිරේතුරුවම විදර්ශනා නුවණ මුසුවමින් වැඩි විදර්ශනා නුවණ මුසුවමින් වැඩි තේන මේ විදර්ශනා නෝන මුසුමෙමින් වැඩෙන්න වැඩෙන්න නිරේතුරුවම එයා සකෘදාගාමි අනාගාමි අරියත් කියන තැනට ඉස්සරහට යනවා නමුත් ඒ දෙන්නම තියෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව පිළිබඳව සීලය පිළිබඳව විතර නෙමෙයි එයාට තියෙන එකම විශේෂය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය විතර එයා අචල සද්ධාව පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා ආර්ය සීලය පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවයට දානවා දාන නිරේතුරුවම මේ පංච උපාදාන ස්කන්ධය කියන කාරණයත් අනිත්‍යයි කියන කන්තෙන්ද දාලා මේ කාරණා පහ බල ධර්මයන් හිතියා වඩා ගන්න. ඒතර මේ බල ධර්මයන්ගේ උච්චම තැන තමයි උතුම් රහත් ඵලය කියන්නේ. තේරෙනවද? ඒතර රහත් ඵලයට පත් වුණ කෙනා
සද්දා වීර සති සමාධි ප්‍රඥා කියලා කියද්දිම ඊළඟ චිත්තය අනිත්‍ය කියලා සකස් වෙලා ඉන්නේ. ඊළඟ චිත්තය අනිත්‍ය කියලා සකස් වෙලා ඉන්නේ. එයා දකිනවා අතීත මේ 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 ජීවිත අතීත ජීවිතයන් වලට කල්ප ගානක් ඈතට එයා හිත යොමු කළා දකිනවා සංසාරේ සද්ධාව සකස් කරගෙන මං කොච්චර නම් ඉන්නේ නැද්ද කියලා. ඒ සංස්කාර අනිත් උනා කියලා දකිනවා. අති සංසාරේ කොච්චර නම් මං වීරයෙන් අවුරුදු 40,000 50,000 ආයුෂ තියෙන කාලේ කොයිසම් වීරයෙන් කටයුතු කරන්නේ නැද්ද කියලා දකිනවා. අතීතේ මම අවුරුදු 10,000 කණන් කාලයක් ජීවත් වෙද්දි කොයිසානම් සතිය සිහියෙන් අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ජීවත් වෙන්නේ නැද්ද කියලා දකිනවා. කොයිසානම් සමාධිය වැඩිලා ඉද්ද කියලා දකිනවා. කොයිසානම් ලෞකික ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා ඉන්නේ නැද්ද කියලා දකිනවා. නමුත් ඒ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම මේ සියල්ලම බලධර්ම හැකියට පරිපූර්ණ කළා වූ උත්තමයන් වන රහතන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගාන අතීතයේ වැඩ සිටියා ඒ සෑම බලධර්මයක්ම අනිත්‍යයි කියලා දකිනවා. එහෙනම් එතන තමයි ඉන්ද්‍රිය ධර්ම බලධර්ම කියන්නේ. බලධර්ම අවසන් වෙන්නේ උතුම් රහත් ඵලයට පත් වෙච්ච එක. රහතන් වහන්සේ තුල වැඩෙන ආයම ධර්මය නැහැ. එයාට එයා බලධර්ම අනිත්‍යයි කියලා දැකලා තියෙනවා. එයා බලධර්ම අනිත්‍යයි කියලා දැකලා කියන්නේ ඒ කියන්නේ රහතන් වහන්සේ කියන්නේ අනිත්‍ය ධර්මයක් කියලා දකිනවා. අපි හැමෝටම දැන් සමාධිය ඔබ වහන්සේ දකින විදිහට වැඩියෙන්ම කතා කර යුත්තේ කුමන ධර්මතාවයක්ද මේ මාර්ගයේ අපේ වැඩෙන්න නම් අපි හැමෝටම මේමයි මහත්වය මේ වැඩියෙන්ම කතා කර යුත්තේ කුමක්ද කියන කාරණේ මහත්ය ආවම මට කියන්න තියෙන්නේ මේ මොහොතේ කල යුතු හොඳම දේ තමයි කතා නොකර ඉන්නේ. දැන් මෙහෙමයි මාත්‍යෝ දැන් අපි විදර්ශනාව ගැන කතා කළා. ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් ගැන කතා කළා. සතර සතිපට්ඨාන ගැන පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය ගැන කතා කළා. තේරෙනවද? නමුත් මාත්‍යෝ මම නම් දකින්නේ වර්තමාන සමාජයේ අපි කතා කරන්නේ සද්ධාව කියන එක. තේරෙනවද? අප මම නම් දකින්නේ සද්ධා. මොකද මගේ නිර්චු ජීවිතේ මම මුලින්ම රහත් ඵලය ගැන කතා කළා. ඊට අදාළ ධර්මයේ දේශනා කළා. දෙවනුව මම සෝවාන් ඵලයට අදාළ ධර්මයේ දේශනා කළා. දැන් මහත්තයෝ මම තෙරුවන් කිරේ සද්ධාවට අදාළව ධර්මයේ පොඩක් දේශනා කළා. තේරෙනවද? මොකද සද්ධාව කියන කාරණේ ලොකු අනුපාදව සමාජය තුල තියෙන බව පේනවා. තේරෙනවද? ඒ නිසා අපි විදර්ශනාව ගැන කතා කරන බව ඇත්ත. තේරෙනවද? සතර සතිපට්ඨාන ධර්මයෙන් පංච උපාදාන ස්කන්ධය ගැන කතා කරන බව ඇත්ත. නමුත් නිරේතුරුවම අපි තෙරුවන් කිරේ වූ සද්ධාව. ඒ වගේම සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳව අපේ තියෙන දැකීම ඊට වඩා අපි ශක්තිමත් කරගන්න වෙනවා. තේරෙනවද? ඒ නිසා අපි නිරේතුරුව මාත්‍යෝ විදර්ශනාව භාවනාව ගැන කතා කළත් මම හිතනවා අපි සමාජයේ ඊට වඩා ශක්තිමත් ආකාරයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව පිළිබඳ සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳ කතා කරන්න නුවණින් මෙනෙහි කරන්න හොයලා බලන්න අවශ්‍යයි කියන කාරණේ. අපි හැමදෙම වහන්සේ කලින් ධර්ම දේශනාවට දේශනා කළා. අර යමෙක් මේ දැනුම මතය දෘෂ්ටිගත වෙමි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීම තුළ ඒක ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඒනේ දැනුම ඒ දැනුම ලබා ගන්නව දැනුම දෘෂ්ටි ඒක දෘෂ්ටියක් විදිහට අරගෙන ඒ දෘෂ්ටිය තුලින් ඉඳගෙන තමයි බුදුහාමගේ ධර්මයේ මේ ශ්‍රවණය කරන්න යන්නේ. එතකොට එතන නේද අපි හැමෝම මම දකින්න දෙයක් තව එකක් තමයි කරන්නේ. දැන් ඒ දැනුම දෘෂ්ටිගත විදිහට අරගත්තට පස්සේ ඒ මනුස්සයා සත්‍යව සකස් කරන්නේ නැහැ නේද? දැන් උදාහරණයක් වශයෙන් දැන් මම එක එකක් තමයි කරන්නේ. ඒ ධර්ම සාකච්ඡාවලදී පවවා දැන් සමහර වෙලාවට බුදුහාමුදුරු දේශනා කරපු සූත්‍ර ධර්මයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරාට පස්සේ මේ දෙක අනිත් පැත්තේ එක් වෙතන ඉන්නේ විද්‍යාඥයෙක් නැත්නම් වෛද්‍යවරේ ඉංජිනේරුවේ ස්වාමීන් වහන්සේ යමක් කිව්වට පස්සේ දැන් සද්දව සකස් කරලා තියෙන්නේ අර බුදුහාමුදුරුව කිව්ව දේ මත නෙමෙයි. අර අපි ඒක හරිද කියලා අහන්න ගන්නේ අර දැනුම එක සංසන්දනය කරලා. ඔව්. එතකොට දැන් අපි ඊකට අහනවා දැන් සාකච්ඡා නිවේදක අහනවා දැන් ස්වාමීන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරු මොකද්ද කියලා තියෙන්නේ ඒ කියලා ඊට පස්සේ අනිත් පැත්තට අහනවා නවීන විද්‍යාත්මකව මේ කොහොමද දැන් ඒ වෛද්‍යවරයා හරි ඉංජිනේරුවා හරි ඒක කිව්වොත් ඕක හරි කියලා අන්න එතකොට තමයි පිළිගන්නේ. නැත්නම් බුදුහාමුදුරු කියන හින්දා නෙමෙයි. එතන දැන් ඒ දැන් උදාහරණයක් වශයෙන් අපි මම අර මේ ධර්මදේශනා ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා කහප එකක් තමයි අර දැන් උදාහරණයක් විදිහට දේව දූත සූත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලිවම කියනවා මේක මම කලින්වත් අහලා කියන දෙයක් නෙමෙයි.
මේ ඇහිලා කියන දෙයක් නෙමෙයි මම මේ දැකලමයි කියන්නේ අපාය කියන එක තියෙනවා ඒ ප්‍රත්‍යක්ෂයෙන්ම කියන දේශනා කරන දෙයක් ඒ වුණත් අපි ඒක පිළිගන්න කැමති නැහැ එනද අපේ දැනුම තියෙන්නේ සමහර බටහිර විද්‍යාව තුළ වෙන්න පුළුවන් අපි එතකොට ඒ එතන දේවල් අපි අරම අරම කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි පිළිගත්තේ නැති වුණාට සමහර විට දැන් විද්‍යාඥයෙක් අපි හිතමු වතුර හැදිලා තියෙන්නේ ऑक्सीजन परमाणु कवदाकर हाइड्रोजन परमाणु वेंडवाल बंधन पोनिक संबंध कवदाकते विद्या दें पीली सर्दावती दी सर्दावती बट धन मत इन गुहा दत्ते अभी धन वहाँ सर्दाव नती उपादान सरस्वी चतुरारे මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. එහෙම. එහෙනම් දැන් තෙරුවන් කෙරෙහි වූ සද්ධාව දුර්වලභාවය නිසාමයි මහත්වෝ මේ වැරදි දෘෂ්ටි මතවාද වලට මේ සත්‍ය බැඳියන්නේ. තේන්න. මෙතෙන්ද බැඳියන්නේ මතවාද නිසා. තේන්න. ඉතින් ඒ නිසා නිරේතුරු මේවා මහත්වෝ මේ බුදුරජාණන් ඕනෑම මිනිස්සෙක්ගේ ඕනෑම ක්‍රියාකලාපයක් මතවාදයක් දෘෂ්ටියක් මේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ඕනෑම ධර්මයකට දාන යොමු කළ දකින්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ සබහා ධර්මයේ දේශනා කළා. Yes. මනුෂ්‍යයාගේ ස්වභාවය. තේරෙනවද? එනිසා යා තෘෂ්ණාවෙන් කුමක් උපාදානය කරගන්නේ උපාදානයට අදාළව එයා නිරේතුරු මාත්‍යෝ ඊට අදාළ භවය සකස් කර ගැනීමක් සිද්ධ කර ගන්නවා. තේරෙනවද? එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල, ඒ කියන්නේ අවිද්‍යාව තුල අවිද්‍යාව ප්‍රහීණ කිරීමේ මාර්ගය තුල අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට තෙරුවන් කෙරෙහි සද්ධාව අපි ශක්තිමත් කරගන්න තේන. ඉතින් තෙරුවන් කෙරෙහි සද්ධාව ශක්තිමත් කරගන්න ප්‍රමාණයට මහත්වෝ අපිට නිරේතුරුවම අපි සකස් කරගන්නා උපාදානයන් ධර්මයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ස්වභාව ධර්මයට අදාළව අපිට ධර්මයේ දැකීමේ හැකියාවක් තියෙනවා. තේන. ඉතින් මෙහා ඉදින් මහත්වෝ අනිවාර්යයෙන්ම උපාදානය කියන කාරණේ බැඳී යාම ඕනෑම කෙනෙක් ඕනෑම සත්වෙක් තුළ තියෙන අවුදයක්. ඒක බලක් ඒක මේ පරිසම්පන්න ක්‍රියාවලිය අනාගාමී පුද්ගලයාටත් යනවා. Yes. ඒ රහතන් වහන්සේ විතරයි නිරෝධය කරලා තියෙන්නේ. ඊ මෙහා සෝවාන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා තුලත් කාමරාග පරිග තියෙනවා. ඒ නිසා අපාගාමී නොවන උපාදානය එයා තුල සකස් වෙනවා. අපාගාමී නොවන උපාදානය. තේරෙනවද? ඊ මෙහා මාත්‍යෝ මුණ ශේෂ්ත්‍රේ කළත් වෛද්‍ය වෘත්තිය කරේ කොයි දෙයකලා උපාදානය කියන කාර්යයේ මාත්‍යෝ සංසාරයේ සාරාංශක කල්ප ලක්ෂ ගානක් අපි මහත්වෝ මේ සකස් කරගෙන ඇති වෙමින් නැති වෙමින් ආ පංච සම්පන්න ක්‍රියාවලියක් තුල ගැබ් වෙලා තිබුණා වූ දෙයක් තමයි උපාදානේ මේ ජීවිතය ඇති කරගත්තා උපාදානය නෙමෙයි තේනවා ඒ උපාදානේ අපි මේ ලෝකේ මේ මනුස්ස ජීවිතේ අපි සකස් කරගන්නේ මහත්වෝ අම්මාගේ මව් කුසට බැස්සෙලා උතන තමයි උපාදානේ අපි මුලින්ම මේ ජීවිතේදී සකස් කරගන්නේ ඒතකොට මේ ජීවිතේදී අපි මේ උපාදානේ සකස් කරගන්නේ කුමක් නිසාද පෙර සාංශාරික පුරුදු නිසා තේන බැසගත්ත තැන සැපයි කියලා දැක්ක තැන මගේ කියලා දැක්ක තැන අල්ල ගන්න. එච්ච සැපයි කියලා දැක්ක තැන මගේ කියලා දැක්ක තැන අල්ල ගන්න. තේන. එතකොට අපි කොතනද මගේ කියලා මුලින්ම අල්ලගත්තේ? අපි මුලින්ම අල්ලගත්ත මාත්‍රේ මේ අම්මාගේ මව් කුස. තේන. එතකොට බලන්න මේ අම්මාගේ මව් කුස කියන්නේ කොයිසම් අකුලෙන් පිටිච්ච තැනක්ද කියන්නේ?
ලේ සැරව දුකද පිළිකුල මේ සෑම දෙයකින් පිරිච්ච තැනක් මේක ගර්භාෂ කුටිය කියන්නේ ඈ එතකොට මේ ගර්භාෂ කුටිය මගේ කියලා මගේ මගේ තැන මගේ නිවස මගේ කාමරය මගේ කුටිය කියලා අපි මේක නම් වාසියක් අල්ලගන්නේ කියන්නේ එහෙනම් එතකොට බලන්න මේසා අකුල දෙයක් මේසා පිළිකුල් දෙයක් මේසා හිරගෙදරක් වගේ දෙයක් මගේ කියලා අල්ලාගෙන හිටියා කියන්නේ මාත්‍යෝ කුෂ්ණාපච්චය උපාදාන කුෂ්ණාව සිතා සකස්නා උපාදාන නෙමෙයි තේස අයිමත් එතකොට මේක අකුලද ගඳද දුකදද කියලා තේරුමක් නැහැ ඇයි කුෂ්ණාවයි උපාදාන සකස් කර තේන කුෂ්ණාවයි උපාදාන සකස් කරලා එයා කොච්චර දැනුමෙන් උගත් දැනුමෙන් කොච්චර අවබෝධයෙන් ඉහළ සාමිනාංශේ නමක් එක්ක කොච්චර කතා කළා ඒ සාමිනාංශේ කොච්චර මේක වැරදි කිව්වත් එයා පිළිගන්නේ නැහැ මොකද එයා මෙතන තෘෂ්ණාවෙන්ගේ දෘෂ්ටිකෘත බැසගෙන ඉන්නේ තේස කොච්චර මර දරුමාට මේක ඇතුලේ සැරව තිබ්බත් ලේ තිබ්බත් සුදේ තිබ්බත් ඒ දරුමට මේක මේ කලකිරීමක් සකස් වෙන්නේ නැහැ මේක දඟයි කියලා දැනෙන්නේ නැහැ මේක අපුලයි කියලා දැනෙන්නේ නැහැ මේක ඉර විතරක් කියලා දැනෙන්නේ නැහැ තේන එයා දකින්නේ මේක මගේ තැන මේක මගේ මේ සුව පහසු තැන මේක තමයි මගේ මේ මේ ඉලක්කය මේක තමයි මගේ කුටිය ඒක සකස් වුණේ කොහොමද සාදු කුෂ්ණාපච්චය එතන මෙයා මේ කල්ලගෙන ඉඳලා නව මාසයක් කල්ලගෙන ඉඳලා මහත්යෝ එයා නව මාසෙදි ලෝකෙට එන්න කැමති නැහැ තේන්න ලෝකෙට එන්න කැමති නැහැ ඒක ආගියතර මීහරකෙක් මඩවැවේ läගගෙන ඉන්නවා නැකිටින්න කැමති නැහැ මොකද එයාගේ මඩ කුෂ්ණාවෙන් උපාදානය කරගින් අපිට අපුලයි ඇයි මේ මීහරක මඩේ ඉන්නේ කියලා තේන්න ඉතින් අපි මේ තියෙන අකුසල් ශක්තිය නමුත් එයාගේ තියෙන අකුසල් ශක්තිය නිසා මාත් එයාට මේ මඩවකුණු මඩවකුණක් කියලා දැනෙන්නේ ඒක සැපයක් කියලා දැක්කේ අපි මේ කුෂන් කරපු ලස්සන මෙට්ටේක නිදාගෙන ඉන්නා වගේ මාත් ඊට වඩා සැපයක්ේ මඩවල තුල ලබනවා තේන්න ඒක රූරේ කසූචි ගොඩක් මැඩ ලගලා ඉන්නේ මාත් දුකයි කියලා නෙමෙයි ඒ කියන්නේ සැපේ ඒ සැපේ සකස්ුනේ තෘෂ්ණාවට අදාළව සකස්ුනා වූ සැපය කවදාකවත් ඒක වැරදි කියලා දකින්න අපි කොච්චර ඌරේකට කිව්වත් මේක ලගින් එපා මෙතන තියෙන අසූචි මෙතන තියෙන මඩ කියලා ඌරන නොලගින්නවද නැහැ ඌරත් එක තරහ නැත්නම් එයා ඊට වඩා දෙයක් තන්නේ එයා බැඳිලා ගියා ඌ බැඳීමට අදාළව මාත්‍යෝ එයා ඊට සැපයක් කරන්නේ නැහැ ඒ දර නම මාසයක් මව් කුසේ ඉන්න දරුවා ලෝකෙට එන්න කැමති නැහැ එයා කැමති නැහැ නමුත් එයා ලෝකෙට එන්න අවශ්‍ය සියලුම සාධක දැන් කුසෙන්තුලේ සකස් වෙලා තියෙන්නේ තේන්නේ එයා අතපය විසි කරනවා කකුල් දෙක ගහනවා ගහන කොටම අම්මා දැන ගන්නවා දැන් එයා ලෝකෙට එන්න සකස් වෙලායි තියෙන්නේ නමුත් මාත් එයා ලෝකෙට එන්න කැමති නැහැ මොකද එයා මෙතන මව් කුස මගේ කරගෙන ඉන්නේ මේක මගේ තැන මේක තමයි මගේ සැබෑම තැන කියන එක තමයි හිතාගෙන එයා හිටියත් අන්න නමුත් ඉන්නකොට අන්න අම්මාතුළු උපාදානය සකස් වෙනවා දැන් ඔතන තමයි උතන ඒ දැන් අම්මාතුළු උපාදානය සකස් වෙන මොකද අම්මාගේ උපාදානය තෘෂ්ණාව නිසා දරුවාගේ මූණ බලන්න ඕනේ දරුවා මගේ කර ගන්න ඕනේ දරුවා ලෝකෙට බිහි කරන්න ඕනේ කියන අන්න අම්මා තෘෂ්ණාව සකස් කරගන්න තේන දැන් ඔතන මෙතන අම්මාගේ උපාදානය දරුවාගේ උපාදානයත් අතර ඝට්ටනය තමයි තියෙන්නේ දරුවා උත්සාහ ගන්නවා කුසතුල රැඳී ඉන්න නමුත් දැන් එයා වැඩිලා ඉන්නේ අතපය විසි කරනවා දඟලනවා නමුත් එළියට එන්න නෙමෙයි ආත ඕනේ අම්මාතුළු උපාදානයේ ලියනවා දැන් මාස 9 හරි මන් දරුවා වෘතල් කරන්න ඕනේ බන් දරුවා ලෝකෙට ගන්න ඕනේ දරුවව දකින්න ඕනේ කියලා. ඔය උපාදාන දෙක අතර ඝට්ටනයක් තමයි දරුවෙක් ලෝකෙට බිහි වෙනවා කියන්නේ. අපි උතන තමයි මුලින්ම හිටියේ. තේන්න. ඒතොර මේ උපාදානය තුළ මාත්‍යෝ දරුවාගේ උපාදානයත් අම්මාගේ උපාදානයත් අතර ශක්තිය වැඩි කාගේ උපාදානයද? අම්මාගේ උපාදානය. තේන්න. ඒතොර අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි නිසා අම්මා අර අපි කියනවානේ තටමනවා දඟලනවා වේ කරනවා ඒ උපාදානය බලෙන් දරුවා උපාදානය කඩලා ඉන්න ගන්න. එතකොට එතන තමයි මහත්වරෝ අපි මේ ලෝකෙට ආවාට පස්සේ අපේ උපාදානය මහත්වරෝ මේ තැන සැපයි මේ තැන හොඳයි මේ තැන මගේ තැන මේක තමයි මගේ කුටිය කියලා මහත්වරෝ අපි උපාදානය කරගත්තේ මේ පිළිකුල් සාගර ගර්භාෂයේ. තේන්න. ඒක තමයි උපාදානයේ ස්වභාවය. එතෙන් තේරුම් ගන්න. ඒ තෘෂ්ණාව නිසා සකස්ුණා උපා. තෘෂ්ණාව සකස්ුණේ කුමන්නේද? වේදනාව නිසා, පස්සේ නිසා. තේන්නාද? දැක්කා ඇසුනා දැනුණා මේ දැක්ක දේ ඇසුන දේ දැනුණ දේ තෘෂ්ණාවෙන් දෙක්කලා තේන්න එතනින් උපාදානය සකස් කරලා දැන් අම්මාගේ උපාදානයත් මෙතනින් ක්‍රියාත්මක වෙනවා දරුවාගේ උපාදානයත් දෙක තුන දරුවා ඇතුලේ ඉන්න හදනවා අම්මා එළියට ගන්න හදනවා අම්මාගේ උපාදානයේ ශක්තිය වැඩි අන්න දරුවා ලෝකෙට බිහි වෙනවා තේන්න එතකොට මේ දරුවා ලෝකෙට බිහි වෙද්දී බේරියන් දීගෙන කෑ ගහගෙන යා බිහි වෙන්නේ ඇයි මගේ තනින් මා උදුරලා ගත්තායි කියන වේදනා විරෝධිය තමයි අපහාසය විරෝධේ පාගන ද්වේෂේ පාගන තමයි ආලෝකයට එන්නේ එන්න ඔය එන ගමනේදී කොතන හරි පොඩ්ඩක් වැරදුනොත් මහත්යෝ අන්න දොස්තර මහත්තයා යාගේ උපාදානය අතර ගන්නවා ඒකම දොස්තර මහත්තයා අන්න එතනදී යාගේ උපාදානය මම තමයි
දැන් මෙතන ලොක්ක කියලා අන්නේ ආ උපේෂන් කරලා සැත්කම් කරලා සීසර් කරලා ඔය තියෙන එයාගේ දක්ෂභාවය මත එයා එක කරනවා එහෙනම් තන නැස්නෝනා නැස්නෝනාගේ දක්ෂභාවය මත එයාගේ උපාදානය තුලින් එයා ගන්න දෙයක් දෙන්න තියෙන එයාගේ උපාදානය තුල එයා ක්‍රියාත්මක කරනවා ඇටෙන්ඩර් නෝර එයාගේ ක්‍රියා උපාදානය තුල ඒතර මහත්ම මේ සෑම දෙයක්ම සෑම කෙනෙක්ගේම මේ මේ ක්‍රියාත්මක භාවයන් තුෂ්ණා පච්චය උපාදාන තුෂ්ණා නිසා සකස්නා පැනියා उपाधान මමේ කියලා ගන්නවා උදැති දෘෂ්ටිය කෙරේ තේන්න එතකොට ඒ තෘෂ්ණාව තියෙන තාංකල් මහත්ය අර දරුවා ගර්භාෂය මාලිගාව කැටියට දකින්නවා වගේ තමයි අරයගේ ස්වභාවය එයා ඒ දෘෂ්ටිය මාලිගාව කැටියට දකින්නේ එයා දකින්නේ මේක දෙයියනේ මේ දෘෂ්ටිය දරාගෙන ඉන්න තාංකල් මං සතර අපායටමයි වැටෙන්නේ සතර අපායටම වැටෙන කියලා දන්නේ නැහැ දරුවා අර පිළිකුල් සහගත ගර්භාෂය තුල රාජ මන්දිරයක ඉන්නවා කියන කාරණය තුල තියෙනා වූ චේතනා තමයි උතරේ මතු කළ ගන්න තේන්න නමුත් එනම් මේ සියල්ල මේ විදිහට සකස් වෙන්නේ කුමක් නිසාද තෘෂ්ණා මච්චය උපාදානං එනම් මීට මුල් වෙන්නේ මොකද්ද අවිද්‍යාවමයි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයේ සම්මා දිට්ඨිය තුළ ශක්තිමත් වෙනකොට තමයි මහත්යෝ අපි යම් ප්‍රමාණයකට මේවයි නිරෝධ භාවය මතු කළා දකින්න ඉතල අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගය තුළ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් නොවන තාක්කල් මහත්යෝ අපි ඉස්සරහට කොච්චර දෘෂ්ටි දරාගෙන මහත්මෙක් ආවත් එයත් එක්ක අපි ගැටලා වැඩ හේතුඵල ධර්මයක් මොකක්වත් නෑ තේරෙන හේතුඵල ධර්මයක් කරන්න දෙයක් නෑ අපිත් උතෙන් තමයි අතීතේ හිටියේ අම්මාගේ අර පිළිකුල් සාගත ගර්භාෂයේ රාජ මන්දිරයක් හැටියට සැපසේ හිටිය කෙනෙක් තමයි මහත්යත් මම තේරෙන ඉත උතන තමයි අපිත් හිටියේ අපි නොදන්නා කම නිසා නමුත් දැන් අපි දන්නවා දෙයියනේ අපි රාජ මන්දිරයක් හැටියට මගේ කරගෙන නම් මාසයක් අම්මාගේ කුස ඇතුළේ හිටියයි කුස ඇතුළේ මේ වගේ පිළිකුල් සාගත දෙයක් කියලා දැන් අපි දන්නවා ඒ නිසා ආයිමත් අපි ගර්භාෂයේ ආදරය කරන්නේ ගර්භාෂයේ ක්‍රේ උපාදානය කුෂ්ණාවක් අපි නැවත සකස් කරගන්නේ නැහැ තේන්න. ඒතකොට නමුත් දැන් අපි දන්නේ කුමක් නිසාද අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කරමු නිසා. තේන්න. ඒ නිසා අවිද්‍යාව නිරෝධ කිරීමේ මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව මහත්යෝ කවදාක්වත් මහත්යා ඔය කියනා වූ දුෂ්ටිසහගත පින්වතුන්ලාගේ දෘෂ්ටින් ගැලවෙන්න ක්‍රමයක් ඒ හේතුඵල ධර්මයක්. මොකොත් නැහැ. බොහොම ධර්මයේ ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයේ දේශනා කරලා තින්නේ අස්වභාව ධර්මයක් නෙමෙයි ස්වභාව ධර්මයේ තුල මහත්ය ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම මතවාදයක් මේකට දාලා නිරෝධ කරගන්න. අපි හැමෝම දැන් එතකොට ඔබ වහන්සේ දේශනා කරන විදියට මට හිතෙනවා දැන් මේ අපේ තියෙන අපසලයක්ද කියලා. එහේ අපි අකමැති දෙයක් අපිට දකින්න සිද්ධ වෙන්නේ අපේ අපසලයක්. ඒ කියන්නේ අපි හැමෝම දැන් අපේ පොඩි කාලේ ඉඳන්ම අධ්‍යාපනික මේ සකස් වෙලා තියෙනවා. ඔව්. දැන් උදාහරණයක් විද්‍යාත්මක ක්‍රමය කියලා එහෙම අපේ මනසට දානවා ටිකක් එක මහා ශ්‍රේෂ්ඨ ගැ අභිමානවත් විදිහට දානවා මේ විද්‍යාව ඕන දෙයක් විද්‍යාත්මකව දකින්න. එහෙම කියලා ක්‍රමයක් දානවා. ඒ එතන තියෙන හිම්පිරිය පංච උපාදාන ස්කන්ධයක් හදලා ඒ ක්‍රමයේ තුල තියෙන්නේම හොඳට බලාගෙන හිටියොත් අපි හම්න්නේ අපිට පොඩි කාලේ ඉඳන්ම හිතට දාන ක්‍රමයේ තමයි පංච උපාදාන ස්කන්ධයක් හදලා ඒ පංච උපාදාන ස්කන්ධය ආයතව පංච උපාදාන ස්කන්ධකින් තහවුරු කරලා අවිද්‍යාව තහවුරු කරන ක්‍රමය කියන්නේ පරික්ෂණ උදාහරණයක් කියනවා ඒ වචන කියනවා පරික්ෂණය නිරීක්ෂණය නිගමනය කියලා. දැන් පරික්ෂණය කරලා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ හදන එක. ඒක නිරීක්ෂණය කරලා පෙන්නනවා මේක අර පංච උපාදාන ස්කන්ධ ගැලපෙනවා ඉස්සර එකත් එක්ක. නිගමනය කියලා කියන්නේ තන්දිවල අර අවිද්‍යාවෙන්ම මොකක් හරි එකක් තහවුරු කරගන්නවා. ඔව්. දැන් එහෙම සංකල්ප වශයෙන් අපට පොඩි කාලෙම ලැබෙන මේ අධ්‍යාපන කියන්නේ විශේෂයෙන්ම බටහිර අධ්‍යාපන ක්‍රමය තුළ ඒ ඒකට පුරුදු වෙච්ච අපි බුදුදහමත් දකින්න බලාපොරොත්තු වෙන අපේ අන්දනේ අර පරික්ෂණයකට දාලා ඒ වගේ එහෙම කරන්න බෑ. එහෙමනම් මේක මේ අපේ දෘෂ්ටි සකස් කරලා තියෙන ඒ පැත්තෙන් දැන් එතකොට ඒක නිසා ඒක අකුසරයක්ද අපි හඳුනන්නේ කියලා අපිට මේ මෙහෙමයි මහත්ය දැන් මහත්ය ඔය කතා කරන්නේ ලෝකේ ගැන එසේ ඕක ලෝකේ එසේ තේන්නේ ඕක මේ ලෝකයේ ස්වභාවය එසේ ඕක නැති කරන්න කවුදක්වත් බැහැ එසේ සාරාංශක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔය ලෝක ස්වභාවයෙන් තිබව එසේ තේන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ලෝක ස්වභාවය තුල අපි නැවත 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 පංච උපාදානස්කන්ධ ලෝකයේ භවයේ සකස් කරගින් දුක් කරා යන්නේ එසේ තේන්නේ
එනිසා බුදුරජාණන් වහන්සේ දී තිබෙනා වූ සම්මුති ලෝකේ වෙනස් කරන්න කියන්නේ නැහැ. සම්මත ලෝකේ වෙනස් කරන්න කියන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් මේ මොහොතේ ඔය ලෝක ස්වභාවය තියෙනවා. තේරෙනවද? ඒ ලෝක ස්වභාවය බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයෙන් මාත්‍ර සම්මා දිට්ඨිය කියන අර්ථය තුලින් ආරෂ්ඨාංගික මාර්ගය කියන අර්ථය තුලින් අපිට වෙන් කරන්න පෙන්නනවා. එච්චරයි වෙන් කරන්න පෙන්න වෙන දෙයක් නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක. එනිසා ලෝකයේ ස්වභාවය ගැන මහත්යෝ කියන්නේ නමුත් ඔය ලෝකයේ ස්වභාවය මාත්‍රෝ කවදාකවත් කාටවත් නැති කරන්න පුළුවන් කම නැහැ. තේරෙනවද? ඔය ලෝකයේ ස්වභාවයේ වැරදි කියන කාරණේ දුකයි කියන කාරණේ මතු කරලා පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. තේරෙනවද? ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් ඒ ලෝකෙට පහළ වුණත් මාත්‍රෝ ආස්වාදයටම ගිජු සමාධිය මාත්‍රෝ කවදාකවත් විස්තරණයක් ගැන එහෙම නැත්නම් ආදීනවයක් ගැන කතා කරන ධර්මයකට කැමති වෙන්නේ නැහැ. मनुष्य जनता මෙලෝකේ කිසිම සාස්තුන් වහන්සේ කෙනෙක් ආදීනවයක් නිස්සරණයක් උතනකවත් දේශනා කළේ නැහැ. ඒ නිසා ආදීනවයේ නිස්සරණේ මතු කරන්නේ නැති ධර්මවලට තමයි ඒගොල්ලෝ කියන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ කියන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙන කිසිම ධර්මයකට පසුබාන්නේ නැහැ කියලා. තේරෙනවද? අභිභවායන්න බෑ කියලා. ඒ නිසාම දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? කාමයට කැමැති භාවයේ තියෙනවා, ඒ කෙරේ තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය විකෘති වූ ධර්මයක් බුදුදහම වශයෙන් मिथ्या ඒ වගේම ඒ මානසික ගැටෙන අනිත් පැත්තෙන් ජනතාව නිරේතුරුව තව තව පංච නීවරණ වැඩි කරගෙන වැඩි කරගෙන ඒගොල්ලෝ ශාසනය අයිති කරගන්න ගමනක් යනවා. දැන් මුලින්ම මාත්‍යෝ දෘෂ්ටි මතවාද කියන කාරණා වර්තමාන සමාජයේ තියෙනා වූ දෘෂ්ටි මතවාද ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගිහිල්ලා නවීන විද්‍යාවට පැන දීලා දකින්නා වූ මනෝභාවයන් තේරෙනවද? මේවා දකිද්දී මාත්‍යෝ අපි ධර්මයේ දකින්න प्रज्ञा තේරෙනවද? එයා දකින්නේ නැහැ මේ සම්මා සම්බුද්ධ ශාසනයත් අනිත්‍ය වූ ධර්මතාවයක කියන කාරණය දකින්නේ. එයා දකින්නේ නැහැ සාරම සංඝ කල්ප ලක්ෂ ගාන පාරමී දම් පුරලා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානය අවුරුදු 40ක් වැඩි කෙටි කාලයක් තිබ්බා වූ අනිත්‍ය වූ ධර්මතාවයක කියලා දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නොදැක්ම නිසාම මාත්‍රෝ නිරේතුරුවම මේ ශාසනය රැකෙන්න ඕනේ සමාජය හදන්න ඕනේ අත්කල් බඳගෙන මේකට යන්න ඕනේ කියන කාරණා තුල ඉඳන් අපි ලෝකේ තකින් මේ කතා කරන්නේ මායය කියන කාරණය පංච උපාදානස්කන්ධ මායය කියන කාරණය අපි නිරතුරුව දකින්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ සමාජයේ මාත්‍යෝ මේ ආකාරයෙන් මේ කියනා වූ දෘෂ්ටි මතවාද දකින්දී අපි සතුටු වෙනවා. අපි සතුටු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ දෘෂ්ටි මතවාද එක මේ 60ක් 62ක් තිබුණා. දෘෂ්ටීන් 62ක් එක්කයි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයේ ලෝකයට දේශනා කළේ. තේරෙනවා? ඒ නිසා නිරේතුව සමාජයේ මේ මොහොතේ තියෙනා වූ තැනගෙන අපි ගැටෙන්න යන අවස්ථාවේ ගැටෙන මොහොතේම අපි අධර්මයේ නිසා අධර්මයට පත්වන කෙනෙක් බවට පත් වෙනවා. අධර්මයේ නිසා අධර්මයට බවට පත් වෙන කෙනෙක්. ඒ නිසා බෞද්ධයා කියන්නේ මාත්‍යෝ අධර්මයේ තුලින් ධර්මය මතු කරගන්න කියලා. තේරෙනවා? බුදුරජාණන් වහන්සේ අධර්මයේ තුලින් ධර්මය මතු කරගත්තා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව මාත්‍යව අධර්මයේ පසුපස්සේ අපි යනවා නම් ඒ යන මොහොතක් පාසා අපි ජීවිතේට අධර්මයම පදවනවා. ඒ නිසා ලෝකේ ස්වභාවයෙන් කියේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක අපිට නවත්තන්න බෑ. අපි නිරේතුරුව දකින්න ඕනේ
දෘෂ්ටි මතවාද කියන කාරණේ සමාජයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඇයි දෘෂ්ටි මතවාද වැඩි වෙන්නේ කියන කාරණය ගැන හිතන්නේ නෙමෙයි මේ දෘෂ්ටි මතවාද තුලින් මේ අය කරගන්නා වූ අකුසල් කොච්චර නම් බලවත්ද කියන කාරණය ගැන හිතන්නේ නෙමෙයි එහෙනම් තමයි සාසනයට මේ මොකද්ද වෙන්නේ කියන අනේ අපෝයි කියලා කම්බුරට අද තියාගන්න කාරණේ කන නෙමෙයි අපි දකින්න ඕනේ දෘෂ්ටි මතවාද තුලින් මහත්යෝ අතීත පංච උපාදානස්කන්ධේ මතකල දකින්න අපි දක්ෂ වෙයි එතනයි දක්ෂයා කියන්නේ තේරෙනවා දෘෂ්ටි අනුන්ගේ දෘෂ්ටි මතවාද තුලින් තේරෙනවා අනුන් බුදුරජාණන් වහන්සේට කරන්නා වූ අගෞරවයන් තුලින් අනුන් ධර්මයට කරන්නා වූ මදිපුංචිකම් තුලින් අපි නිරේතුරුව දෘෂ්ටි මතවාදයන් තුලින් අනුන් තුලින් අපි අධර්මයන් තුලින් අපි පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින්න තේරෙනවා අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය මතකල දකින්න තේරෙනවා ඒ අතීත පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය මත කරලා ගනිද්දී මෙවැනි දෘෂ්ටි මතවාද නිසා අතීතේ ඇති කරගත්තා වූ මනුෂ්‍යයා ඇති කරගත්තා වූ අකුසල් සංස්කාර නිසා අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාල උදා වුණ හැටි අපි මුලින් දකිනවා. ඇයි අනාගතයේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අවුරුදු ලක්ෂ 25කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් අනාගතයේදී එන්නේ? එතන මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලය කියන කුමක ඵලයක්ද? මේ ධර්මයේ තෙරෙහිව දෘෂ්ටි ගත්තා වූ මිනිසෙන් කරන්නා වූ අපසද්දල ඵලය වෙන දෙයක් නෙමෙයි. ඒ අපසද්දල ඵලයයි මේ 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 අබුද්ධෝත්පාද ඵලයක් කියලා. ඊළඟ සංසාරේ දෘෂ්ටි මතවාද නිසා ධර්මයේ තෙරෙහිව ගත්තා වූ දෘෂ්ටි මතවාද නිසා බුදුරජාණන් වහන්සේ දෙවෙනි තැනට දාලා අනිකුත් අය පළවෙනි තැනට ඔසවා තැබීම නිසා කොයිසම් සංසාරේ අපි අපසල් කරගන්නද කියලා තේ දැස් දෙක පියාගෙන අනුතරන්නා වූ දෘෂ්ටියට දොස් කියන්නේ අපි පය කප්ට වැඩන්නේ නැහැ. ඒ වුණා ඒ ආගේ ස්වභාවය. අපිට නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. මොකද මම තාම නිවැරදි වෙලා නැහැ. මම තාම නිවැරදි වෙලා නැත්නම් ලෝකයා නිවැරදි කරන්න යන්නේ අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒ නිසා අනුන්ගේ දෘෂ්ටි මතවාද විය දකිද්දී අනුන් ධර්මයේ විවේචනය කරන විය දකිද්දී නිරේතුරුවේ දැක්ම තුලින් තමා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය සංසාර බය මතු කළ ගන්න. තමා සංසාරයේ බුද්ධෝත්පාද කාලවල ඉපදිලා අසත්පුරුෂ ආශ්‍රයන් නිසාම වැරදි ආශ්‍රයන් නිසාම මිත්‍යා දෘෂ්ටික ආශ්‍රයන් නිසාම කොච්චර වැරදි මිත්‍යා දෘෂ්ටික මතවලට පැටලිලා සාසන අතුරුදහන් කරන්න කොච්චර නම් අවුලෙන් නැද්ද කියලා හිතන්නේ අතීතේ මිත්‍යා දෘෂ්ටික වැරදි ආශ්‍රයන්ට අහුවෙලා වැරදි දෘෂ්ටි මතවාද දරාගෙන බුදුරජාණන් වහන්සේලා ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේලාට කොච්චර අපහාස කරලා සතර අපායට වැටෙන්නේ නැති කියලා කියනවා. අතීතයේ වැරදි දෘෂ්ටීන් දරාගෙන රහතන් වහන්සේලාත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ගිහිල්ලා කරගත්තා වූ අකුසල් නිසා කොච්චර නම් දුකට වැටිලා ඉඳි කියලා දකිනවා. මේ දැක්ම තුළ ඉඳගෙන මහත්වෝ වර්තමාන සමාජයේ වෙන වැරදි දෘෂ්ටීන් මතුවෙනකොට ඒ දෘෂ්ටීන් තුලින් අපි ධර්මය දකිනවා. දැන් උතනින් මේ සමාජයට වැරදිලා තියෙනවා. තේරෙනවා. සමාජික වැරදිලා තියෙන මොකක්ද මොකද තේරෙන්නේ. එතන වැරදි කරුවා වැරදි කරුවෙක් හැටියට දකින්න යනවා වැරදි කරුවා තුලින් ධර්මයේ දකින්නේ නැහැ. වැරදි කරුවා තුලින් ධර්මයේ දකින්නේ නැහැ. අපි දා වැරදි කරුවා තුලින් ධර්මයේ මුතු කරලා ගන්නවා. එතනයි අපේ ලක්ෂ්‍යතාවය. අපි වැරදි කරුවා තුලින් ධර්මයේ මුතු කරගන්න නොගන්නා තාක් කල් අපි වැරදි කරුවෙක් හැටියට සමාජ ජීවත් වෙනවා. නමුත් ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි වැරද්ද තුල ඉඳලා අනුන්ගේ වැරද්ද කොයි වෙනස ස්වභාවයකට යන්නේ මොකද අපි අනුන්ගේ වැරදි හොයන ස්වභාවයට යන්න යන්න අපි තුල තව තව පංච නීවරණ වැඩෙනවා. අපේ තුල පංච නීවරණ වැඩෙන්න 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 තව තව අධර්මයට අදාළ සංස්කාර. එතකොට මෙහෙම වැඩිලා වැඩිලා ගිහිල්ලා යම් දවසක අපි මිත්‍යා මත දෘෂ්ටිින් වලට වැටෙනවා. මොකද අපිට ලැබුණ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැහැ. අපි අධර්මයේ දකිද්දී ධර්මයේ මතු කරලා ගත්තේ නැහැ. තේරෙන්නේ? අධර්මයේ දකිද්දී අධර්මයේ තුලින් ධර්මයේ දැක්කේ නැහැ. අපි නිරේතුරුවම අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ මම. ඒ අධර්මයේ තුලින් ධර්මයේ මතු කරගනිද්දී මේ සමාජයේ සිද්ධ වෙන්නා වූ සෑම ක්‍රියාවලියක්ම මාත්‍යෝ අපිට ආශිර්වාදයක්මයි. ආශිර්වාදයක්මයි. තේන. ඒ නිසා මෙතන මේ කොතනකවත් වැරද්දක් සමාජය තුල නැහැ. මේ දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ධනය සද්ධාවයි කියලා. එච්චරයි. බුදුරජාණන් මේ සද්ධාවට වැඩි ධනයක් නැහැ. මේ ලෝකේ කෝටිපතියෙක් ඉන්නවා නම් ඒ කෝටිපතියාගේ වත්කම මෙච්චර නම් ඒ සෑම වත්කමකටම එහා සද්ධාවේ වටිනාකම් වැඩි. සද්ධා වටිනාකම් වැඩි. මොකද ඒ කෝටිපතියාගේ වත්කම මෙච්චර වුණත් ඒ කෝටිපතියා මැරෙන වෙලාවේ සතර අපායට වැටෙන්නේ
එනගෙ සියලුම ධනෙට වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි මොකද ශ්‍රද්ධාව යාව සතර පාය දාන්නේ නැහැ බුදුරජාණන් කියන සක්විති රජකමට වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා මේ මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් කියන්නේ කොයිසා ඉසුරු උතන්නේ දෙන්නේ මොන පින් කන්දරාව ඒ රජකමටත් වඩා ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨයි කියන්නේ මොකද සක්විති රජකම යාව සතර පාය දාන්න පුළුවන් නමුත් ශ්‍රද්ධාව යාව සතර පාය දාන්නේ දුර්වල ඒනිසා ධම්ම විජය බොජ්ජංගය ධර්මයට අදාළව වැඩෙන්නේ නැහැ විද්‍යා ධර්මයට අදාළව වැඩෙන්නේ මිත්‍යා ධර්මයට අදාළව වැඩෙද්දී ඒ නිසාම සකස් වෙන වීරියක් මිච්ඡා වීරියක් බවටයි පත් වෙන්නේ ඒ මිච්ඡා වීරිය නිසා සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියක් මිච්ඡා ප්‍රීතියක් පස්සද්ධියක් බවටයි පත් වෙන්නේ ඒ ප්‍රීතිය පස්සද්ධිය නිසා සකස් වෙන සමාධිය උපේක්ඛාවක් මිච්ඡා උපේක්ඛාවක් සමාධියක් බවටයි පත් වෙන්නේ එතන මිත්‍යා මිත්‍යා ධර්මයන් දේශනා කරන විකෘති මේ සූත්‍රගත ධර්මයන්ට බාහිර විකෘති ධර්මයන් දේශනා කරන පින්වතුන්ලා තුන වීරෙදී වීරෙදී ප්‍රීතිය පස්සන්තියක් තියෙන ඒගොල්ල සතුටෙන් කතා කරන්නේ ප්‍රීතියෙන් කතා කරන්නේ ඒවලුතුල ප්‍රී උපේක්ෂාව සමාධියක් නමුත් ඒ සියල්ලම මිච්ඡා ධනෙටයි වැටෙන්නේ තේන සම්මා ධනෙට වැටෙන්නේ නැහැ තේන එනිසා නිරේතුරුව මහත්තු මේ සෑම දෙයක්ම පින්වතුල්ලා පින්වතුල්ලාට ලැබුණා වූ ආශිර්වාදයක් හැටියටයි දකින්නේ ආශිර්වාද මේවා දකිති අපේ තියනා වූ අප්‍රමාදී භාවය බවට පත් කරගන්න තේන දැන් මේ නිරේතුරුව මේ කසකාරයෙන් මේ ශාසනය අතුරුදහන් වෙන ශාසනය විනාශ වෙන ශාසනය දුර්වල වීමේ කසකාරයන්ගේ හඳ තමයි ඔය විද්‍යා දෘෂ්ටික ධර්මයන්ගේ මේ වැපිරීම කියන්නේ තේන මේ 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 වැඩි වීම කියන්නේ තේන ඒ නිසා මේක තුලින් ධර්මය තේන. දැන් මම භික්ෂුවක් හැටියට හෝ ගිහි කාලයේ හැටියට හෝ ඔය සියලුම මේ 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 ධර්මතාවයන් අපි ඇස්සමින් දැක්ක කන් වලින් ඇහුවා. තේන. ඔක මේ මේ මොහොතේ ඇති වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. ඕවා අපි ඇස්සමින් දැක්ක කන් වලින් ඇහුවා. නමුත් කවදාකවත් ඒවා නිවැරදි කරන්න අපි ගියේ නැහැ. දෘෂ්ටීන් 62ක් තිබුණ ලෝකේ දෘෂ්ටීන් 62කින් එකක්වත් නිවැරදි කරන්න බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ. තේන. බුදුරජාණන්සේ ආලාර කාලාම උද්දක රාමපුත්‍ර ළඟට ගියා හරියන්නේ මෙතන කියන්නේ භවයට අදාළ වැඩසටහන උන්වහන්සේ ගියා තේන උන්වහන්සේට මෙතන නෙමෙයි නිගද්ද යන තියාගෙන උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්න තාක්ක ගියා තේන එහෙම ගිහිල්ලා උන්වහන්සේ මේ දෘෂ්ටීන් නැති කරගන්න උත්සාහ කරේ නැහැ උන්වහන්සේ අවබෝධ කළා වූ ධර්මයේ දේශනා මොකද උන්වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ දෘෂ්ටීන් කියන්නේ මාත්‍ය සංස්කාරයක පලයක් කියලා සංස්කාරයක පලයක් මොකද දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලුනේ ඉපදිලා මිත්‍යා දෘෂ්ටීන් වඩලා වඩලා බුදුරජාණන් වහන්සේලාට එරෙහිව කරුණ දක්වලා ධර්මයට එරෙහිව කරුණ දක්වලා සංඝයාට එරෙහිව කරුණ දක්වලා මේ දීර්ඝ අකුසල් සංස්කාර මිත්‍යා දෘෂ්ටික සංස්කාර සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවයයි අපි පිටිපස්සේ ගලාගෙන යනවා ගලාගෙන යනවා ඉතින් මේ මේ මේවා තමයි මාත්‍ය ශාසනයක් විනාශ කරන්න ඉදිරියේදී මතුවලා එන්නේ තේරෙනවද එනිසා මේ මතුවීම තුළ ලෝකේ නිවැරදි කරන්න නෙමෙයි අපි ආයේ තේන අපි නිවැරදි වෙලා මෙතනින් යන්න ඕන අපි ඊට වඩා කතාවක් වර්තමාන සමාජයේ කියන්නේ නැහැ ඊට වඩා කතාවක් වර්තමාන සමාජයේ මම ගත්තේ මම සමාජයේ දුර්වලතාවයන් දකින්දී මේ දුර්වල සමාජයෙන් මම කෙලවිලා යනවා කියන තැන මතු කළා ගන්න තේන ඒ එතන සකස් වෙන තැනදී මහත්වෝ බුදු ආරෂ්ඨාංගික මාර්ගයේ වැදගත් තේන සමාජය තුල සිද්ධ වෙන්නා වූ ධර්ම විරෝධී දේවල් බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේ සංඝ රත්නයට වෙන්නා වූ අගෞරවයන් ඒ වගේම වැඩෙන්නා වූ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයන් මේවා දකින්න 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 මාත්‍ය ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කියන අර්ථයේ ධර්ම රත්නයේ කියන අර්ථයේ සංඝ රත්නයේ කියන අර්ථයේ ජීව මාන අපිට මේ දකින්න අහන්න කියන ලැබෙද්දී බුදු පිළිම වහන්සේ නමක් තුලින් හරි මාත්‍ය මේසා දෘෂ්ටි මතවාද වැගිරෙනවා නම් අනාගතේ කොයිසම් දුර්වල තැනක් එනවාද කියලා දකින්න. තේරෙද? දුර්වල තැනක් එනවාද කියලා දකින්න. ඒ දුර්වල තැනක් එනවාද කියලා දකින්න තැන ඉඳන් සංසාර බය මතු කරගන්න. තේරෙද? සංසාර බය මතු කරගන්න වර්තමාන පංච උපාදානස්කන්ධයේ තියෙනවෝ විසකුරු භාවය දකින්න.
මේ විසකුරු වර්තමාන පංච උපාදානස්කන්ධයෙන් විසින් බිහි කරන්නා වූ අනාගත විසකුරු දුක්ඛිත පංච උපාදානස්කන්ධයේ ස්වභාවය නෝනින් දකින්න. තේරෙනවද? ඒතකොට මෙහෙම දැක්ම දැන් කවුරු අපිට ලබා දුන්නේ? එහේ මේ වැරදි දෘෂ්ටි මතවාද කරකටගත්තා වූ පින්වත් මහත්තුරුණෝලාමයි. තේරෙනවද? එනිසා ඒක අපිට ආශිර්වාදයක් එකන වෙන්නේ. තේරෙනවද? උතන තමයි බුදුරජාණන් වහන්සේ කීවා. තේරෙනවද? නමුත් ඉතින් ලෝකයේ තුල ඉන්න ඕවා නිවැරදි කරන්න යන පින්වතුන්ලා නමුත් මාත්‍රේක බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අදාළ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනි මාර්ගය සංඝයාවන අපිට හෝ උපාසක උපාසිකාවන මහත්මයලට දේශනා කළ අපිට කියලා තියෙන්නේ මේ සංසාර බය දැකලා මේ සංසාරයේ කඩුකමාවේ දැකලා මේ දුක දැකලා මේ සකස් වෙන්නා වූ පංච උපාදාන ස්කන්ධේ තියෙනා වූ දුක්භාවය දැකලා අප්‍රමාදී භාවයට ඔබලාපත් වෙන්න කියන කාරණේ තියෙනවා. තේරෙනවද? අපි අප්‍රමාදී භාවයට පත් නොවන මොහොතක් පාසා මාත්‍යෝ අපි අනාගත මේ විපත්තියේ කොටස් කරවන් බවට පත් වෙනවා. විපත්තියේ කොටස් කරවන් බවට පත් වෙනවා. තේරෙනවද? මොකද දැන් මේවා වැඩෙන්න වැඩෙන්න දකින්න දකින්න අපි තුල මොකද්ද වැඩෙන්නේ? ද්වේෂය. තේරෙනවද? අපි නිරේතුව ව්‍යාපාදයේ දේශයේ කලකිරීම පංචීවරයක් මේ අපි වැඩි. තේරෙනවද? කවුරු නිසාද මේ? අනුන් නිසා. අනුන් නිසා. අනුන් කියන්නේ කවුද? පංච උපාදානස්කන්ධ මායය. මේ පංච උපාදානස්කන්ධ මායයා මේ කතා කරන්නේ වසවත්ති මායයා මායයාගේ එක ධර්මතාවයක් ඊළඟ ධර්මතාවයේ පංච උපාදානස්කන්ධ මායයා. නමුත් අපි වසවත්ති මායයා ගැන අපි හොයනවා බලනවා වසවත්ති මායයා අපිට කරදර කරයි කියලා හිතෙනවා. නමුත් මිනිස්යා තුල සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායයාගේ කියන බලවත්භාවය දකින්නේ නැහැ. එහෙනම් මේ සෑම දෘෂ්ටි මතවාදයක්ම පතුරන්නේ කවුරුත් නෙමෙයි මේ මිනිස්යා තුල සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධ මායයාමයි. තේරෙනවද? එතකොට මායයා කියන්නේ ගැටෙන දෙයක්වත් නිවැරදි කරන්න තියෙන දෙයක්වත් නෙමෙයි. මායයා කියන්නේ අවබෝධ කළ යුතු ධර්මතාවයක් නෙමෙයි. තේරෙනවද? අවබෝධ කළ යුතු ධර්මතාවයක් නෙමෙයි. තේරෙනවද? එනිසා නිරේතුරුවම එවැනි ධර්මයන් කෙරෙහි අපි ගැටෙන මොහොතක් පාසා මාත්‍යෝ අපි ඒ ගොඩටම වැටෙන්නා වූ පිස් බවට අපි කවදාකවත් නිවැරදි අපි ධර්මයේ තුල ඉන්නවා කියලා කාටවත් අපිට කියන්න බෑ. තේරෙනවද? එනිසා ලෝකයේ ලෝකයේ අනදිසාවට ගියදී ඒ ගැන මොහොතක්වත් හිතන්න යන්න එපා. තේරෙනවද? ඒ යන්නා වූ ලෝකයේ ගමන් කරන්නා වූ දිසාව තුල සකස් කර ගන්නා වූ දෘෂ්ටි මතවාද අකුසල මේවා දැකලා මිච්ඡා වැඩෙන්නා වූ මිච්ඡා අෂ්ටාංගික මාර්ගයන් දැකලා තමන් සංසාර බය ඇති කරගන්න. තේරෙනවද? මේ මෙතනින් ගැලවෙන්න බැරි වුණොත් මෙතනින් මේ මොහොතේ මේක මතු කරගත්ත නැති වුණොත් අනාගත කාලයේදී කොයිසම් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මිත්‍යා දෘෂ්ටික ධර්මයකින් මේක වැසිරෙයිද කියන කාරණේ දකි. වැසිරෙයිද කියන කාරණේ දකි. දැකලා නිරේතුරුව මහත් සංසාර බය යුතුයින් මතු කරගන්න සංසාර බය. ඒ සංසාර බය නැති කරගන්නට වූ මහත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන්ගෙන් බාහිරව අපි ධර්මයේ විග්‍රහ කරනවා නම් විකෘති වූ ධර්මයන් අපි දේශනා කරනවා නම් නිරේතුරුව මහත් වූ ඒවා නිසා ඒ අය බලවත් වූ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට අනාගතේ පත් වෙනවා. නමුත් අපි දෙතෙන්ට යන්න ඕනේ අනුන්ට සමග ගැටෙන්න ගිහිල්ලා අපි තේතනට යන්න ඕනේ. අපි ගැටුණොත් නිරේතුරුව මාත්‍යෝ අපිත් අකුසල් සංස්කාර තුලින් අවසානයේ දෙගොල්ලම එක පොඩකට වැටී පිටසක්වදයි. දැන් සද්ධාවේ දුර්වලභාවය තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙනා වූ ඵලයක් තියෙනවා. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවය මේ තුල සම්මාදිට්ඨියේ දුර්වලභාවය තුල සකස් වෙනා වූ ඵලය තමයි මාත්‍යෝ නිරේතුරුවම වැරදි දෘෂ්ටි සමාජගත වෙනවා. තේරෙනවද? වැරදි මතවාද, වැරදි දෘෂ්ටීන්, වැරදි සීලවෘතයන් මේවා සමාජගත වෙනවා. එතන මේවා සමාජගත වෙන්නේ කාගෙන්වත් වරදින් නෙමෙයි. කාගෙවත් වරදක් නෙමෙයි. හේතුඵල ධර්ම. හේතුඵල ධර්මයේ මොකද්ද? සද්ධාවේ දුර්වලභාවය. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? ඒ සද්ධාව දුර්වලභාවයේ කුමක් නිසාද සකස් වුනේ? කල්යාණ මිත්‍රාස්තේ සද්ධර්ම ශ්‍රවණී නුවණින් මෙනෙහි කිරීම කියන කාරණා තුල. තේරෙනවද? ඒ කියන්නේ සමාජයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයන්ට අර්ථයට විකෘති ධර්මයන් පැතිරීලා යනවා නම් මහත්ය ඒ පැතිරෙන මොහොතක් පාසා අපි දකින්න ඕනේ සද්ධාවේ දුර්වලභාවය. සද්ධාවේ දුර්වලභාවය. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවයම හේතුලින් දකින්න ඕනේ. තේරෙනවද? නමුත් ඒ පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේ ගැන කතා කරා. ඒ පින්වතුන්ලා ධර්ම රත්නය ගැන කතා කරා. ඒ පින්වතුන්ලා මේවැයි මේ අයිතිය හිමිකාරය බව කතා කරා. නමුත් මාත් මේ සෑම දෙයක්ම මිච්ඡා සද්ධාව ගණයට පැටලෙනවා. මොකද මේ මිච්ඡා සද්ධාව සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර ධර්මයන්ගේ අර්ථයන් මරා. තේරෙනවද? මරාගෙන මේ මිච්ඡා සද්ධාව සකස් වෙයි. තේරෙනවද? ඒතකොට මේ මිච්ඡා සද්ධාව සකස් වෙන්නේ මහත්යෝ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මේක මගහැරලා යන්න.
තේන සබ්බවස සූත්‍රයේ දේශනා කරන මේ මගහැරලා යන්නේ මොකද මගහැරලා යන්නේ කියන්නේ මේ මිච්ඡා ධර්මයන් සාමාන්‍ය මාත්‍යෝ ආස්වාදයේ වැඩි ආස්වාදයේ වැඩි ඒ ආස්වාදයේ වැඩි නිසා අපි නැවත 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 එමෙන ධර්මයන් කරා ගියොත් නිරේතුරුම අපිත් ඒවට බැඳී යන්න පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි ධර්මයන් නැහැ නැතෙන් මගහැරලා යන්න එවැනි තැන් දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තේන ඒ නිසා එවැනි තත්වයන් නිරේතුරු අපේ ජීවිතයට අපි එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ ඒ නිසා එමණි එසේ නොවුනොත් අනුන්ගේ අසද්දාම් නිසා අපි අසද්දාව ඇති බවටපත් වෙච්චයි බවට නිරේතුරුපත් වෙන තේන ඒ නිසා සමාජයේ මේ කියනවා තැන වැරද්දක් නැහැ තේන වැරද්දක් නැහැ ඒ කියන්නේ ගැටෙන්න යන්න එපා ඒවා නිවැරදි කරන්න නෙමේ ඒවා දකිමින් නිරේතුරුවම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ අයෝමයේ ශක්තිය අයෝමයේ ගුණය දකින්න තේන සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ලේ ඇස් මස් ඉස් දන් දෙමින් මේ මහා පාරමී ගමනක් සම්පූර්ණ කරලා අරසා කැපවීම අරසා ශක්තිති රජකම් මතහැරලා හය අවුරුද්ද දුෂ්කර ක්‍රියා කරලා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ ඥානෙ තියෙනා වූ අසිරිමත් භාවය දකින්න ඒක මේ අවුරුදු පහක් උපාධියක් කරලා එහෙම නැත්නම් ඊට වඩා අධ්‍යාපන සුසුකමක් ලැබපු කෙනෙක් එක්ක බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කවදාකවත් ගලපන්නේ නැහැ. ඒවා ආසයි පොළොවයි වගේ දුරස්ත දේවල්. තේරෙනවද? ඉنسان ඉරේතුරුවම බුදුරජාණන් වහන්සේ මුල් තැනට දීලා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නිරතුරුව මෙනෙහි කරමින් සිහිපත් කරමින් සම්මා දිට්ඨිය අර්ථේ භාවනාවක් හැටියට යොමු කරනවා. එතනදී ගොඩක්ම වටින්නේ මේ සම්මා දිට්ඨි ආර්ථයන් භාවනාවක් හැටියට පුහුණු කිරීම. තේ සද්ධාව සකස් කරගන්න මූලිකම දේ තමයි සම්මා දිට්ඨි ආර්ථයන් භාවනාවක් හැටියට පුහුණු කරේ. යම් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ධර්ම රත්නේ සංඝ රත්නේ ගුණයන් විතර මෙනෙහි කරමු. නිරේතුව සිහිපත් කරමු. සිහිපත් කරනවා වගේම මේ බුද්ධෝත්පාද කාලයක තියෙන අසිරිය වගේම අබුද්ධෝත්පාද කාලයක තියෙනා මේ අමිහිරි භාවය දකිනවා. එයා දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා සංසාරේ මං අබුද්ධෝත්පාද කාලවල ඉපදිනා ගස් ගල් ඉර හඟ තාරකා වලට වැඳ හැටියා නුවණින් දකිනවා. එයා දකිනවා අතීතයේ මේ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට මිත්‍යා දෘෂ්ටික යක්ෂයින්ට යක්ෂණියන්ට වන්දනා කරපු කෙන කාලේ. අපේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරන්න ඉස්සෙල්ලා ඕවට තමයි වැඳි. වෙන දේවල් වලට නෙමෙයි. තේරෙනවද? දොනේ අබුද්ධෝත්පාද කාලයක තියෙන අමිහිරි මිත්‍යා දෘෂ්ටික භාවයේ දුක අකුසලයේ නුවණින් අපි දකිනවා. දැකලා බුද්ධෝත්පාද කාලය කෙරේ කැමැත් සකස් කරගන්න. තේ ඡන්දය ඇති කරගන්න. තේන සද්ධාව තව තව වර්ධනය කරගන්න. තේ ඒ වගේ නිරේතුරු මේ සම්මා දිට්ඨිය අනිත් අර්ථය නුවණින් දකින්න. තේන පටිච්ච සමුප්පන්න උපත කියන කාරණේ දකින්න. ඒ පටිච්ච සමුප්පන්න උපත කියන කාරණේ දැකලා අතීතේ මම පටිච්ච සමුප්පන්නව ඉපදුනා වූ සස්ත්‍රීක ජීවිත නුවණින් මතුකල දකින්න. දකින්න මොහොතක් පාසා තව 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 කුසලයේ කෙරේ පින කෙරේ ඡන්දේ වැඩි වෙනවා. තේන කර්මයේ කර්මඵල විශ්වාසයේ නුවණින් දකින්න අතීතයේ යහපත් දේවල් කරලා යහපත් විපාක හැකියි දැකලා මේ මොහොතේ යහපත් දේම කුසලයේම පිනම ජීවිතයට එකතු කරගන්න. තේන අතීතයේ අම්මා තාත්තාට සලකලා සක්‍රියා වෙච්ච හැටි දැකලා මේ ජීවිතේ අම්මා තාත්තලාට සලකලා කුසල් පක්ෂය පින වැඩි කරගන්න. මුලින්ම අතීතේ රහතන් වහන්සේලා සෝවාන් උත්තමයේ වැඩි වුණා වැඩේ කියායි කියලා දැකලා මටත් මේ ජීවිතේදී සෝවාන් වෙන්න පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න. ඕපපාතිකව දෙවියන් බ්‍රහ්මයන් උපදිනවායි කියන කාරණේ දැකලා මමත් ඕපපාතිකව දෙවියෙක් බ්‍රහ්මෙක් වෙනවා කියන තැන ඉඳන් කුසල් සිත වැඩි කරගන්න. දොර මේ සම්මා දිට්ඨි අර්ථයන් භාවනාවක් හැදීර නිරේතුරුව මෙනෙහි කරන්න මාත්‍යෝ කුසල් පක්ෂයේ පින මොදුලා එනවා ශක්තිමත් වෙනවා. මොකද අපි මේ වැරදි දෘෂ්ටීන් මතවාද වලට වැටෙන්නෙම ඊට අදාළ අකුසල් අපේ පිටිපස්සේ මතුවේ නිසාමයි. එතන මේ අසත්පුරුෂ ආශ්‍රය මේක මත කරගෙන තේන්න. ඒ නිසා මේ සම්මා දිට්ඨි අර්ථයන් නිරේතුරුව මාත්‍යෝ භාවනාවක් හැදීර පුහුණු කරනකොට ප්‍රගුණ කරනකොට අයෝමයේ කුසල් ශක්තිය අපේ ජීවිතයට වැටෙනවා. ඒ කුසල් ශක්තියම අපිට ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන මේ වැරදි දෘෂ්ටීන් මතවාද බිඳගෙන මේ වැයින් බැහැර වෙලා අපේ මාර්ගය ඉදිරි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් මහත්වෝ මේ සද්ධාවේ දුර්වලභාවයන් ගැන කතා කරන සද්ධාවේ දුර්වලභාවය කියන්නේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයනේ අමුලික සද්ධාව. එතකොට මේ සද්ධාවේ දුර්වලභාවය නිරේතුරුවම සකස් වෙනවා කියන කාරණේ මතක් මේ කතා කරනකොට මට මේ ගිය සතියේ එක අම්මා කෙනෙක් මෑණි කෙනෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයක් මට මතක් වෙනවා. ඒ අම්මා ඇවිල්ලා මගෙන් අහනවා සාමින් වහන්සේ මේ කොත්තමල්ලි තඹලා හවසට බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලාට පූජා කරන්න කැප නැද්ද කියලා.